අපි සූදානම් අදත් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට වෙනද වගේම අපි කතා කරමින් ආවේ අපිට වැරදුනේ කොතනද කියන කාරණය. අපිට විශාල වැරදීමක් සිදුව තිබෙන බව පැහැදිලියි. දැන් අපි වැරදුණු තැන හඳුනාගෙන අපේ ආයතනය තිබෙනවා මේ මේ වැරදී තැනෙන් ගොඩ එන්නට විසඳුම් හොයාගෙන. ඉතින් අද මේ සාකච්ඡාව වෙනුවෙන් අපේ ආරාධනාව පිළිගෙන මේ මැදිරියට පැමිණ සිටනවා ඔබ අප කවුරුත් දන්න අද්දකීම් සාගරයක් හිමි චරිතයක් ඔස්ටින් ප්‍රනාන්දු. ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා මෙරට ජනාධිපතිවරු කීප දෙනෙකුගේම ලේකම්වරයෙක් ලෙසත් ඒ වගේම නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසත් තවත් අවස්ථාවක ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පොළොන්නරුව සහ නුවරඑළියේ මහදිසාපතිවරයා ලෙසත් ඒ වගේම එක්සත් ජාතික සංවිධානයේ උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කර විශාල අත්දැකීම් රාශියක් තිබෙන අපිට සිටින ඉතාම විශිෂ්ට රාජ්‍ය පරිපාලන සේවයේ නියුක්ත නිලධාරියෙක්. ඉතින් අපි ඉතාම අපිටත් ඉතාම ගෞරවයක් සඳ ටීවී නාලිකාව වෙනුවෙන් මේ ස්ථානට එතුමා කැඳවාන්නට ලැබීම ගැන. ඉතින් මම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. අයිබෝවන්. අයිබෝවන් මතුමනේ, ඔබ ගැන මං හිතන්නේ මේ රටේ කාටවත් අමුතුවෙන් හඳුනා දෙන්න අවශ්‍ය නැහැ. අපේ සාකච්ඡාව ආරම්භයේදීම මට නිකන් මේ දැනගන්නට අවශ්‍යයි, ඔබ ගුරු වෘත්තියත් කාලයක් හිටියද? ඔව්, ඉස්රේටිය. අපිට චුට්ටක් ඒ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරන්න. ඔව්, අපි ඒ කාලේ ගුරු වෘත්තියට මම ගියේ 1963 මැයි 15 වෙනිදා. එතකොට මම විශ්වවිද්‍යාලේ මගේ අවසන් ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වේ BA උපාධියට අප්‍රේල් 10 වෙනිදා. ඒ දවස්වල මේ අප්‍රේල් 10 වෙනිදා අන්තිම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඉස්සෙල්ලා අපිට දවසක් දා මේ අපේ හිටියේ හෝල් එක හිටියේ ශාලාවක හිටියේ මාකස් ෆ්‍රනාන්ඩෝ ශාලාවේ අපිට දුන්න ඇප්ලිකේෂන් එකක් දුන්න උගන්නන්න යන ගුරු වෘත්තියට යන්න ඕන මේක ඇප්ලයි කරන්න මට දෙන්න එක අපි අරින්නම් කියලා. එන්නේ මේ පත්‍රයේ දැකලා ගැසට් එකේ දැකලා එමු මේ ඇප්ලිකේෂන් දාන්නේ. ඉතින් දැම්මහම මේක ඉතින් අපේ බාරව ඉන්න ශාලාව බාරව ඉන්න ස්ටුවර්ඩ් කියන්නේ මිස්ටර් විජේතුංග කියලා එයාට දුන්නා. දීලා අපි විභාග ප්‍රශ්න පත්‍ර ලියලා ආවා. අප්‍රේල් 25 වෙනිදා විතර වෙනකොට ලියුමක් ආවා එන්නේ කියලා මේ සම්මුඛ පරීක්ෂණයට ගාල්ලේ අධ්‍යාපන කාර්යාලයට. ඒකට ගියා. ගියාම ඇහුවේ ඉතින් පොහොන් ලේසි ප්‍රශ්න ඇහුවේ, කොහෙද නම මොකද්ද, ලිපිනේ මොකද්ද, කරුව විෂයන් මොනවද, ඊළඟ කොහෙද උගන්නන්න යන ආස කැමති දිස්ත්‍රික්ක කියන. මොකද කාර්යනේ දිස්ත්‍රික්ක 3ක් තිබුණා ගාල්ලේ යටතේ ඒ කාලේ. දැන් බලය බෙදලා හරි නැති නිසා 13 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා. ඉතින් අපේ ගම ගාල්ල දිස්ත්‍රික්ක නිසා මම කෝ ගාල්ල ඉල්ලලා තියෙන කියලා. ඒ සරේ බලකෝ මේ නාගුල මහවිද්‍යාලයට හොඳයිද කියලා ඇහුවා. මං කො හොඳයි කියලා. මං නාගුට කියන එක කොහොමද මම දැක්ක දන්නේ නැහැ, ගිහිල්ලත් නැහැ, කවදාකවත් නැහැ. හොඳයි කිව්වා. හොඳයි කිව්වේ කිසිම දැනුම් තීරුමක් ඇතුව නෙවෙයි, නිකන් හොයි කිව්වා. ගිහිල්ලා වෙලා ඊට පස්සේ මේයි 15 වෙනිදා මේයි 10-11 වගේ දවසක ලියුමක් ආවා 15 වෙනිදා වැඩ බාරගන්න කියලා. ගිහිල්ලා වැඩ බාරගත්ත නාගුට මහාවිද්‍යාලේ. දැන් ඒක රිචඩ් පතර නැමැතිතුමා ඉන්න කාලේ ඒක රාජකීය නාගුර රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය කියලා නම් කරලා තියෙනවා. ඒක ඉතින් බොහොම දිනුත් කළේ දෙන එතුමා ඉන්න කාලේ. එතන ගිහලා ගන්නකොට අවුරුදු 4.5ක් ඉදිරිය ගන්නවා ඒ කාලේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එනකම්. පරිපාලන සේවයට ආවේ කොයි කාලෙද? 1967 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා. ඔබේ මුල්ම පත්වීම? මුල්ම පත්වීම මං ගියේ පුහුණුවීම සඳහා කොළඹ බම්බලපිටියේ ග්ලෙන් නැඹ ප්ලේස් එකේ. ඊට පස්සේ දැන් ඔය ස්ලීඩර් එකේ, ඊට පස්සේ ස්ලීඩර් එකේ තියෙන ඊට ඒක හැදුවිතේ අපි එහි ඉගෙන ගන්න කාලේ. එහි ඉඳලා මුලින්ම පත්වීමක් හම්බෙලා ගියේ මඩකලපුවට. ගුරු වෘත්තියෙන් ජීවිතය ආරම්භ කරලා, වෘත්තිය ජීවිතය ආරම්භ කරලා මෙරට ඉහළම වෘත්තිකයෙක් බවට පත් වුණු ඔස්සින් ප්‍රනාන්දු මැතිතුමාගේ ජීවිතයේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කාලය අපට හරස් නොවුනොත් මං හිතන්නේ ඉතාම රසවත් සහ ඉතාම වැදගත් කාරණා කීපයක් ඔබ හමුවට ගේන්නට අපට
හැකියාව තිබෙනවා. ඔස්මනන්ද මැතිතුමනි ඔබ පොතක් ලිව්වා. My belly is white. ඔව්. මේක ජීවිත කතන්දරෙම නෙවෙයි ඔබේ අත්දැකීම් තියෙන්නේ. මම ඒකේ කොහරි තැනක මට මතකයි ඔබ මේ වෙලාවේ තමයි මේ සාධාරණ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා ඔබ සඳහන් කරනවා මේ ඒ එවක හිටපු විපක්ෂ නායකවරයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශේෂ ආරක්ෂාවක් ඔබ සපයනවා. ඔව්. ඒ මොකද හේතුව ඔහුට අනතුරක් තිබුණාද මොකක්ද? ඒක හොඳ ප්‍රශ්නයක් මේ මම දන්නේ නැහැ මේ කාලීනද නැද්ද කියලා ඔබතුමා හිතන විදිහට. නමුත් අපි තිබුණේ ඒ කාලේ හැමදාම අධ්‍යාපත්‍යවරයේ වශයෙන් හිටිය රයිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාගේ තිබුණා මේ එතකොට ජනාධිපතිතුමේ හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි. එතකොට එතුමන්ල ඔය මේ දිගුලයි දේශපාලන අර්බුදයක් තියෙනවනේ හැමතිස්සෙම ජනාධිපති අගමැති අතර වුණාම. ඒ නිසා මම හිතන්නේ මගේ විශ්වාසය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිතුමාට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. කැබිනට් පත්‍රිකාවල තියෙන යම් යම් ගැටලු වාද විවාද එහෙම ජනාධිපතිතුමේ ඉස්සරහ කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක නිසා මේ කාරණේ විමසන්න අපි කීප දෙනෙක්ට හැමදාම අර ඇමතිවරුන්ට යනවා වගේ අපිටත් හම්බ වෙනවා කැබිනට් පත්‍රිකා මිටියක්. ලොකු අර බෑග් එක දාලා එවන්නේ නැහැ නිකන් මිටියක් හම්බ වෙනවා. ඒක අපි සතියත් ඒකයි සාමාන්‍යයෙන් හැමෝම බ්‍රහස්පතින්දා වගේ හවසට වගේ හම්බ වෙනවා. අපි සමුදා හැමදාම මේවා අර දවස් 3 දවස් 3 ඇතුළත මුළු කැබිනට් පත්‍රිකා සේරම කියවලා ඒක අඩුපාඩු ප්‍රශ්න ආදී සේරම ඇමතිවරෙක් ඇමතිවරුන් නම් බලන්නේ නැහැ මම හිතන්නේ අපි ඒක සම්පූර්ණයෙන් බලනවා. බලලා වීරලා සමුද උදේ රැස්වීමට යනවා අගමැතිතුමායි. ඒක ඉර වාද ඒකේ නොඑක වාද විවාද වෙන ඒක අපි හිටියේ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා එතකොට තව හිටියා චරිත රත්නත් මහත්මයා මම වීරගුණ මහත්මයා ඔයදී අපි කට්ටිය කීප දෙනෙක් හිටියේ. දවසක් දෙවේ රැස්වීමක් ඉවරලා යන්න හදනකොට අගමැතිතුමා කිව්වා ඔස්සින් ඉන්නකෝ මම පොඩ්ඩක් කියලා. එහෙම කිව්වම සාමාන්‍ය අනිත් කට්ටිය නැගිටලා යනවා ඉන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අනිත් කට්ටිය ගියන් පස්සේ මට කිව්වා මේ මහින්දට මේ ආරක්ෂාව වැඩි කරන්න ඕන. මම හිතුවා ආරක්ෂකලෙක් මං. මම කිව්වා සමරසිංහද විජේසේකරද කාංචන විජේසේකරගේ තාත්තා ඇමතිතුමාගේ තාත්තා මහින්ද විජේසේකර. මහින්ද විජේසේකරටද මහින්ද සමරසිංහටද කියලා. ඒ දෙන්නට ඇමතිවරුනේ. මම හිතේ ඒගොල්ලන්ට මේ ආරක්ෂා වැඩි කරන්න හදන්නේ කියලා. නෑ නෑ මහින්ද රාජපක්ෂට කිව්වා. මං කිව්වා සර් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයන් නම් මේ ඒ තරම විශේෂයෙන්ම මේ බරපතල අර්බුදයක් ඇත්තේ නැහැ ඒ වෙලාවේ. නෑ නෑ ඒකට ගමන් නෑ දෙන්න. මම පොලිසියෙන් දෙන්න එපා ආමිකෙම දෙන්න යුනිට් එකක්ම දෙන්න. 25 30ක් විතර කට්ටිය දෙන්න කිව්වා. ඉතින් මං ඉන්පස්සේ අහන්න ගියේ නෑ වැඩි විස්තර මම දැනගත්තා. ඊට මම මට කියන්න අනවශ්‍ය දෙයක් ඇති නිසානේ ඒ ගානේ නතර කරේ කියලා මං ගිහිල්ලා ආරක්ෂාව දුන්නා. මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරලා තිබුණාද? මට කරලා තිබුණේ නෑ. මම දන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයට කරලා තිබුණාද නැද්ද කියලා. මුත් එතුමාට ඉතින් වෙන විශේෂ ඥානයක් පහළ වෙන්නෙත් නෑනේ මොන දෙකම. ඉතින් ඒ සැරේ කිව්වහම මම මේක ආමියකට ගිහලා කියලා රනිල් බලගල්ලේ මහත්තයා හිටියේ ආමි කමාණ්ඩ මම එයාට කිව්වහම එයා කෝ අයියෝ කොහොමද දෙන්න විදියක් නැහැ කිව්වා. මම කිව්වා නෑ මම අගමැතිතුමාට පොරොන්දු වෙලාව දෙනවා කියලා. ඇත්ත වශයෙන් මේක ඇත්තම නෙමෙයි මම පොරොන්දු නෑ මම බලන්නම් කියලා ආවේ. හැබැයි ඉතින් අගමැතිතුමා කොහොම ඉතින් පොරොන්දු වුණා වගේ තමයි ඒක ඒ කරන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා මම කිව්වා මෙයා කෝ එයා ඉස්සරේ කතා කරලා ඉවරුනෙන් පස්සේ කෝ ආහෙනම් මම දෙන්නම් කියලා. ඊපස්සේ එයා එදාම ඇරලා තිබුණා එක ප්ලටූන් එකක්ම ඇරලා තිබුණා. ඊට පස්සේ ඒකේ හොඳ ලස්සන කතාවක් තියෙනවා. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ දවස් 3 ගිතර පස්සේ මට මහින්ද රාජපක්ෂ මහත්තයා මට කතා කරා. කතා කරලා කිව්වා ඔස්ටින් මම හරි වැඩක් නේ කරලා තියෙනවා. ඔයා ඉවර තියෙනවා මේ කට්ටියක් මට ඒක බලා ගන්න මේ ටිකක් ජේෂ්ඨ නිලධාරියෙක් මම කිව්වා සාමාන්‍යයෙන් ප්ලටූන් එකක් බලා ගන්න ලෙෆ්ටනන්ට් කෙනෙක්. ඉතින් ඒ නිසා එක්කෙනෙක් ඉවර තියෙන්නේ කියලා. නෑ නෑ සීනියර් එක්කෙනෙක් වන්න කියලා මගෙන් අඳුරන එක්කෙනෙකුත් තියෙනවා ඔයාව දාන්න පුළුවන්ද කියලා කිව්වා. මම කිව්වා ඉතින් සීනියර් මොනවද මම තනතුර කියලා. මම සීනියර් ලෙෆ්ටනන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. නෑ නෑ මේජර් කෙනෙක් වුණා. ඉතින් ඒ එතුමා තාම රාජසේවී නිසා මම හොඳ නෑ නම් කියන එක හරිය නෑ. හමුදා වින්නු මම හිතන්නේ තාම. ඒ සරි කිව්වම කිව්වා මේ අහවලා කිව්වම මම ආයිමත් ඇහුවා බලකල මහත්තයා එතුමා කො මොන පිස්සු දෙන්න බෑනේ මේ කොහොමද දෙන්න බෑනේ මම කොහොම පොරොන්දු නම් මහින්ද රාජපක්ෂ මහත්තයට දෙනවයි කියලා. ඉතින් එතකොට බැරි කියන්න බෑනේ එතුමා ඉස්සර කිව්වා එහෙනම් කමන්නේ නෑ කියලා නිර්ධාරණය. ඒ එතුමා මේ ජනාධිපතිකමේ යනකම්ම මම හිතන්නේ අගමැතිතුමා ළඟ හිටියේ එතුමා. ඉතින් ඒ විදිහට තමයි ඒක විපක්ෂ නායක කෙනෙකුට
ආණ්ඩුවෙන් මං හිතන්නේ ජී ඉතිහාස ලංකාවේ අවුරුදු 2000න් අවුරුදු 74ක ඉතිහාසෙම එකම විපක්ෂ නායක වෙන්න පුළුවන් මේ ලැබුණු එකම අගමැති වෙන්න පුළුවන් එහෙම දෙයක් එක්ක එහෙම කරන්නයි කියලා කියපු. සාම සාකච්ඡා පවත්වමින් තිබුණාද? සාම සාකච්ඡා ඊට පස්සේ වෙලාවකුණේ. ඔස්ට්‍රියන් ප්‍රාන්ත මහත්මයාගේ මේ අත්දැකීම් ගොන්නෙන් මේවා තෝරලා ගන්න කොහොමද කියන ගැටලුව මට තිබෙනවා. නමුත් මම කැමැතියි ඔබත් එක්ක යන ඉතිහාසයට ඔබේ අතීතයට. ඔබ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා විදිහට දෙනවා. මහජන සභාපතිවරයා විදිහට නේද ඒක? ඔව්. ඊළඟට නෝරෙලියේ. ඔව්. ඔව්. දැන් මේ කාලේ මේ ප්‍රදේශවල තිබු තත්ත්වය සහ ඔබ ඔබට වෙනත් විශේෂ මතකයන් අත්දැකීම් තිබෙනවද මොන හරි? නෑ විශේෂයෙන් දෙන්නේ මම දැන් පොළොන්නරුව බොහොම මේ විශේෂ අත්දැකීම් තියෙනවා. එකක් තමයි එහි ඉන්න මිනිස්සු සේරම ජනගහනයෙන් 75%ක් විතර මම හිතන්නේ පිටින් ගිහිල්ලා ආපු කට්ටිය, ගුවිතැනේ ඉඳන කට්ටිය, ඒ විදිහේ කට්ටිය හිටියේ. ඒක නිසා ඉතින් ඒක නිසා ඒක අමුතුම මේ එකක් අත්දැකීමක්. අනිත් විශේෂයෙන් මම මැතිවරණ දෙපාර්තමේන්තුවේ කියන්නේ මේ ක්ලෝස් ඩිපාර්ට්මන්ට් එකක වගේ ඉඳලා ගිහිල්ලා අතෙන්ට ගියාම සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයකට අතෑරිය වගේ. වාරි මාර්ග, ගුවිතැන, පොහොර සැපීම, සේරම මේ කෘෂි රසායනද, එතකොට වල්නාශක සැපීම, යන වී මිලදී ගැනීම, වී කෙටීම, ඊළඟ හාල් පිටට ඇවිම, ඊළඟ කිරි නිෂ්පාදනයක ඒවා කිරි මේ අගය වැඩි කිරීමේ ක්‍රමයේදීම ඒව සම්පූර්ණයෙන් මුලින්දම්ම බොහොම ඉක්මනින් මම ඉගෙනගෙන ඒව කරා. මම හිතන්නේ ඒක ලොකු අත්දැකීමක්. يعني මට ඒ කාලේ දැන් නම් මට මතක නැහැ ඒ කාලේ පෝර දාන ඒවා කොයි කාට දාන්න ඕන කොහොමද වතුර බඳින්න ඕන. ඒතර වාරි මාර්ග කරනකොට තියෙනවා කන්න රැසීම් කියලා තියෙනවා. කන්න රැසීමට ගියාම ගුවීන්ගේ ප්‍රශ්න ඒවා බොහොම විශාල අත්දැකීමක් ලැබෙනවා. ඉතින් අද වුණත් ඔය සමහරට මේ අපිට ජීවිතය අහන්න හම්බ වෙන සමහර දේවල් ගැන කතා කරාම මට හිතෙනවා ඒ අත්දැකීම කිට්ටුවෙන් අත් තිබුණා නම් මේ සමහර නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට ඔය මේ කාලේ උණු සිද්ධියම වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. විශේෂයෙන් පොහොර ප්‍රශ්නය. පොහොර ඒ කාලේ ඉතින් සමුපකාර වලින් තමයි හුඟක් පොහොර කරේ. ඒ දවස්වල පෞද්ගලිකංශයේ මේ තරම් දියුණු වෙලා තිබුණේ නැහැ. පොහොර ගෙන දැන් වගේ දැන් හිටිගමට ආරංචි වෙනවා. පොහොර ගබඩාවල් තියෙනවා. පොහොර ටොන් ගණන් හිර කරගෙන තියෙනවා. ඒ කාලේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. සේරම සමුපකාර සහ ගුජන සේවා මධ්‍යස්ථාන වලින් තමයි සේරම කරේ. එතකොට ඒවෙන් තිබුණු හැකියාව ඒවෙන් ලබා ගැනීම හැකියාව හැමතිස්සෙම කොහොම හරි කරා අපි. දිසාපතිවරුත් ඒ වගේම ඒවට සම්බන්ධ උදවියත් මට හොඳට මතකයි. එක සැරේක මම බම්ප හාවස්ට් එකක් කියලා ආවා වීවල. වී ගනහම ගන්න ඇතුණාම අපි සම්පූර්ණයෙන්ම අපි ඉස්කෝලවල බහලා තියෙන ගොඩනැගිල්ල තුන ඒක ගබඩාවක් කරා. පන්සලක් ඒක ධර්මශාලාවක් තියෙන ඒ ගබඩාවක් කරා. මට මතකයි රාජකීය විද්‍යාලයේ ලොකු ගබඩාවක් අපි ලොකු හෝල් එකත් ගබඩාවක් කරා. ඒ විදිහට කරා මිනිසුන්ගේ අරගෙන ඒ විදිහට తాවකාලික වී මිලදී ගැනීම කරනවා. ඉතින් දැන් සමහරවිට වී මිලදී ගන්න බැරුව මිනිස්සු කෑ ගහනවා අපිට හිනහයි මේ ඇයි එහෙම කරන්න බැරි කියලා. ඒකත් ඉතින් ඒක අද්දැමයක් තමයි. ඉතින් ඒකේ තියෙන අනිත් ඒක සුලිසුලංගාව. සුලිසුලංගාවම මුළු පරාක සමුද්‍රයේ කඩල යන්න ගියා. දැන් මේ මෑත කාලේ නම් ඒක උඩ හරි ගස්සන්න හැදුවා. වොකින් පාක් එකක් එම පාත්යක් එම හරි ගස්සන්න හැදුවා. ඒක හරි ගස්සන ඒ කාලේට ADS ගුණවන්දන කියලා නිලධාරියෙක් හිටියා. ඉංජිනේරුවෙක් හරිම බොහොම අවංක බොහොම දෘඩ අදහස් තියෙන කෙනෙක්. එතුමා බොහොම මහන්සියෙක් හැදුවා. ඒ විදිහේ දේවල් ඉතින් ගන්න තීරණේ ඒකේ එතන හිටපු චීෆ් එන්ජිනියර් සිවලිංගම් කියලා හිටියේ. එයා ඊළඟ මට කිව්වා මේක කඩන්න ඕන, වැව් බැම්ම කඩන්න ඕන කියලා. මම කිව්වා නෑ, එහෙම බෑ කඩන්න බෑ. මේ කැඩුවෙන් පස්සේ පල්ලෙහා කඩන්නේ නැවත හරි ගස්සන්න යන වීදමගෙන කියලා. දිසාපතිවරයෙක් වශයෙන් ඉතින් ඒ විදිහේ බොහොම දැඩි තීරණ ගන්න වෙනවා. ඒ වෙලාවට ගිහිල්ලා බලලා පස්සේ අපි පරීක්ෂා කරලා බලලා කැඩුවේ නෑ. අපි ඒක මේ හරි ගස්සල වෙලා ඊට පස්සේ හරි ගස්සූ වැව් බැම්ම තමයි අපි හරි ගස්සූ වැව් බැම්ම තමයි දැන් තියෙන්නේ. පොළොන්නරුවෙන් අපි යමු මං හිතන්නේ. ඔබ ජනාධිපති ලේකම්වරයෙක් ලෙස කටයුතු කරනවා මෛත්‍රීපාල සිරිසේනමැතිතුමාගේ යහපාලන ආණ්ඩු සමයේ. ඒ මිත්‍රත්වය මතද මේ? ඔව්. නෑ මෙහෙම කාරණේ මම දන්නේ මිත්‍රත්වය උඩ දුන්නද නැද්ද මට කියලා. මම හිතන්නේ ජනාධිපති සිරිසේනමැතිතුමා මම මුලින්ම අඳුරගත්තේ ලීලරත්න විජේසිංහල එකල හිටිය මන්ත්‍රීතුමෙක් හිටියා. ඒ මන්ත්‍රීතුමාගේ නිලධාරියෙක් වශයෙන් වැඩ කරේ. ඒ කාලේ මම අඳුරගත්තේ පවුල් කිට්ටුවේ නෑව හරි යාළු හරිලා. එතුමා මාර්ගෙන් තමයි මම අඳුරගත්තේ. ඊට පස්සේ එතුමා ග්‍රාම සේවක නිලධාරියෙක් වශයෙන් වැඩ කළා. ඊට පස්සේ
එතනදී එතුමාට හිරිහැර තිබුණා. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිල්ලා එතුමාට බොහොම හිරිහැර තිබුණා මං හිතන්නේ. ඒ දේශපාලනික රහමිනි සාමාන්‍ය සිටක් ග්‍රාමසික මහතුනිද නැහැ, විදුහල්පතිවරුන්ට, පොලිස් රාළහාමිලට හැමෝටම ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. එතුමාටත් ඒ ප්‍රශ්නේ ඇති වුණා. ඇතිවෙලා ඉන්න අතරතුරේ එතුමා මට මතක හැටියට කියුබාවේද කොහෙද හැබැයි දේශපාලනික කරා එතුමා. ඉස්සරත් දේශපාලනික කරා එයා ඉතර නෑ, තවත් ග්‍රාමසික මහතුර වෙන වෙන පක්ෂවල දේශපාලනික කරපු කට්ටිය හිටියා. ඉතින් ඒ කට්ටිය ඒ කරන කට්ටියගේ වලට ඉතින් සාමාන්‍යයෙන්ම දිටදම් වේදනීය කම් වෙනවනේ පෙරදුනහම. ඉතින් එතුමාටත් ඒකම ආවා. ඇයිල්ලා එතුමාට නොඑක් විදිහේ මේ හිරිහැර වෙනකොට මට ඇයිලත් කියලා තිබුණා මේ මම අඳුරනවා. ඒ හොඳට මොකද අර මන්ත්‍රීතුමාගේ ගෝලයක් නිසා අඳුරන නිසා සාමාන්‍ය ග්‍රාමසේක මහත්තයෙක් අපිත් ඒක අනුදිත තියාගන්නේ දිසාපතිවරයාත් එක්ක ඒ විදිහට. එහෙම තිබිලා කියලා මම කිව්වා. මම දවස්වල හම්බෙන්නේ නැහැ මට කිව්වා මට මේ කියුබාවට යන්න මට අවසර දෙන්න කියලා. ඒතර එතුමා මේ අර මොකද්ද තාවක ප්‍රොබේෂන් නිරධාරියෙක් මම කොහොම දෙන්න බෑනේ කියලා. ඉතින් ඒකෙන් එයා බොහොම යාප්පු වුණා. මං කව බෑම කියලා. මම අන්තිමට බේරෙන්න බැරිදෙන මං කව ගිහිල්ලා ගෙදර ගිහිල්ලා දවස් දෙකක් විතර කල්පනා කරනවා. ගිහිල්ලා කල්පනා කරලා ඇවිල්ලා හම්බ වෙනවා. ඒතර එසරේ මාව හම්බෙන්න ආවා. ආවෙන් පස්සේ මං කව දැන් හරිනේ යන්නේ නෑනේ කියලා. නෑ 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 මෙනසර් මන් නිවාරු දෙන්නේ නැත්නම් මං අස් වෙනවා කියලා මේ කියලා මෙනසර් තියාගන්න කියලා මට දුන්න ලියුම් කෑල්ල. මම ඒක බැලුවාන් පස්සේ මේක අරගෙන මං කල්පනා කර බැලුවා. මේ මොනසේ මොනහ බලයින් ඉඳලා මං කල්පනා කරා එයාගේ දෛවය ඕකනම් ඔන්නේ යන්න දෙමු. කොහොමත් ඉතින් తాවකාලිකනේ ප්‍රොබේෂනින් එක්කෙනෙක්නේ පරිවාසයෙන් එක්කෙනෙක්නේ කියලා මම කොළ කෑල්ල ලිව්වා. අනුමතයි කියලා ඉල්ලාසියම අනුමතයි කෝ. ඉතින් එයා ඉල්ලා අස්සල ගියා. ගිහිල්ලා ඉතින් ඒක දිගටම ගිහිල්ලා අන්තිමන ජනාධිපතිවරයා වෙලා නැවතුණා. ඉතින් මම සතුටුයි මේ වැඩේ ගැන. මේ හැබැයි ඉතින් මං සාමාන්‍ය මේක ප්‍රසිද්ධිය වැඩි කියන්නේ නැහැ. ඒක හොඳ නැති නිසා. නමුත් ඔබතුමා අහපු නිසා කියන්නේ. හැබැයි එතුමා ප්‍රසිද්ධියව කිව්වා. මට ආණ්ඩුකාරයෙක් වශයෙන් නැගින පළාතේ පත් කළා. මට පත් වීම දීලා ඉවර වෙලා එතුමා කිව්වා මං අද සන්තෝෂයි. එකම එච්චරයි කිව්වේ. වෙන කාටවත් කතා කරේ නැහැ. මං සන්තෝෂයට පත් වෙනවා. මං ග්‍රාමසේවක නිලධාරියෙක් වෙලා ඉන්න කාලේ මගේ දිසාපතිවරයලා හිටිපු ඔස්සින්ෆෙන් මෙතුමාට ආණ්ඩුකාර පදවියක් දීමට හැකියාව ලැබෙන්නේ ගෑනු මං සතුරු වෙනවා කියලා කිව්වා. එතකම් මං කාටවත් ඔක කියලා තිබුණා. ඉතින් ඉන්පස්සේ මුළු ලංකාවම දැනගත්තාන් පස්සේ නම් ඇහුවාම ඉතින් මං කියනවා. නැත්නම් ඉස්සර මම කිව්වේ නෑ. ආණ්ඩුකාරවරයා වඩපත් වෙන්නේ පස්සේ නේද? 2015. ඔව් ඊට පස්සේ මේ තමයි ලේකම් වෙන්නේ. ඔව් එතකොට දැන් ඔබ මං හිතන්නේ මේ කාලේ අපිට පොඩි ප්‍රශ්නයක් වුණත් මං කැමැති කෙටියෙන් හරි දැනගන්න ඔබ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා සමඟත් සම්බන්ධකම් තිබුණා. මම මුලින්ම ලේකම්වරයෙක් වුණේ ජේ.ආර්. ජයවර්ධන. මට ලේකම්වරයෙක් වෙන්න මුලින්ම අවුරුදු 44යි වයස. ඔව්. මේ මම දැන් නම් සාමාන්‍ය අවුරුදු 50 ගණන් 60ට කිට්ටු වෙලා තමයි හුඟක් කෙනෙක්. මම අවුරුදු 54දී ලේකම්වරයෙක් වුණේ. එතකොට ලේකම්වරයෙක් වෙලා නෑ 54 මාසෙල ගියේ. 44දී ලේකම්වරයෙක් වුණේ. 44 ලේකම්වර මම එතුමත් එක්කම වැඩ කරා. බොහොම සුහදව වැඩ කරා. කිසි ප්‍රශ්න තිබුණ නැහැ. එතුමත් එක වැඩ කරන ඒ තරම් අමාරුකම් මට තිබුණේ නැහැ. මං ඉස්සර අඳුරන්නේ නැහැ. කිසි සම්බන්ධයක් තිබුණේ නැහැ. මම දන්නවා යන්තම් දැන හැඳුනුම් කමක් තිබුණා. නූර්ලි දිසාපතිවරයන්ට විශේෂයෙන්ම මොකද හිදි දිසාපතිවරය හැමතිස්සෙම ජනාධිපතිවරයත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒක ගියාම ඒ නිසා දැන හැඳුනුම් කම තිබුණා. නමුත් ලේකම්වරෙක් වශයෙන් මුලින් පත් කරේ 1986. හිටියේ ඉන් පස්සේදී මම ඊට ඉස්සරත් මම සම්බන්ධකම් තිබිලා තියෙනවා. ප්‍රශ්න තිබිලා තියෙනවා. තර්ක විතර්ක වෙලා තියෙනවා. ඒ වුණාට ඒකෙන් කිසිම විදිහක කලබලයක් වුණේ නැහැ. මට හොඳට මතකයි එක වෙලාවක මම එතුමාගේ මට ටෙලිෆෝනින් කතා කරලා එක්තරා ඉල්ලීමක් කරා මෙන්න මේක කරන්න කියලා. මං ඉතින් එතුමාට කිව්වා ඒක කරන්න බෑ කියලා. ටෙලිෆෝනින්ගෙම කිව්වද මං කිව්වා මට බෑ ඒක කරන්න. මේක ඉතින් ඇහුවා ඒක නෝ එක් විදිහ ප්‍රශ්න කරලා. මීට 7-8ක්ම ටෙලිෆෝන් එකෙන් වාද විවාද වුණා. වාද විවාදේ වෙලා ඉවර වෙලා මට අද වගේ මතකයි මම ඔය ඒකෙන් පස්සේ මං මගේ ඉස්සරහ නිලධාරියෙක් වාඩිලා හිටියා ස්පීඩ් යනකේ කියලා අන්තරාවුන දැන් අවුරුදු 3කට ඉතින් ඉස්සෙල්ලා. එතකොට මට කිව්වා මේ වාදේ ඉවරුනෙන් පස්සේ මම බැරිම කිව්වා ඉතින් අරකින් කතාව නතර වුණා. නතරුනෙන් පස්සේ මට කිව්වා කවුද ඒ කතා කරේ කියලා. මම කිව්වා ජනාධිපතිතුමා කියලා. ඒ සැරේ කිව්වා එහෙමනම් වැඩි හොඳ නෑ ඒ කතාව ගිය විදිහට ඒක හොඳ නෑ. ලේකම්තුමාට ලියුම කියලා. ඒ සැරේ ධර්මසිරි පීරිස් ලේකම්තුමා තාමත් ඉන්නවා. එතුමාට මම ඔක ලියලා ඇරියා. ලියලා ඇරියන් පස්සේ ඒ කාලේ ඇමතිවරය වශයෙන් හිටිය ගාමිණී ජයසුර ඇමතිතුමා මට එන්නේ කිව්වා. එන්නේ කියලා මට කිව්වා ඔය ගැන ඇහුවේ මම විස්තරේ කිව්වෙන් පස්සේ මට කිව්වා ඔස්ටින් මේ අපි ජේෂ්ඨ ඇමතිවර වෙලා අපිවත් නැහැ නේ ඔහොම කරන්න එතුමා ඉල්ලුවාම කියලා.
මොකද ඒක තමයි ඉතින් වෙනස ඉතින් නිලධාරියෙකුගේ ඇමතිවරයෙකුගේ තිබිය යුතු වෙනසම ඉතම හිනහ වීමට කිව්වේ මා තිනහ වේවා එතකොට හිනහ වුණ නැහැ ඒකට මම හිතන්නේ ඉතම ඒ උත්තරේට තරම් කැමතිුනේ නැහැ නමුත් මං කිව්වේ ඇත්තම ඉතින් එහෙම තමයි හිතලා ඒ කාලේ එහෙම ඇමතිවරයෙකුට කියන්න පුළුවන් ජනාධිපතිවරයෙකුට කියන්න පුළුවන් මේක කරන්න බෑ මේක නිසා කියලා කිව්වහම ඒකට තරහ වෙලා බැනලා කෑ ගහලා යනව යන්න කියලා රස්සාවෙන් අස් කරන්න එහෙම කවදාකක් එහෙම එහෙම මන් දන්නේ මට උනේ නැහැ අනිත් කට්ටියට මොනවද මන් දන්නේ නැහැ ඊළඟට ඇමතිවරයාට ගිහිල්ලා කිව්වහම ඇමතිවරයා කියලා ඇමතිවරයා ඒකදී ගත්ත ස්ථාවරය වුණේ ඕක හරි වුණත් ඉතින් ඒක කොහොම නෙමෙයි කියන්න තිබුණේ කියලා කිව්ව මිසක් ඉතින් මං හිතුවා කිව්වා ඉතින් මං කෝ දැන් එසරි කියලා කිව්වා දැන් ඒක වෙලා ඉවරයිනේ කියලා ඒ මං හිතුවා තව වෙන්න මොන හරි ඇති කියලා හැබැයි දෙයියන් පිට මොනවකට උන්නේ එක දේ වුණේ අවුරුද්දක් ඉදිරිය ගියන් පස්සේ මට කතා කරලා කිව්වා ලේකම්වරෙක් වශයෙන් යන්න කියලා දැන් සමාජ වෙන්නේ කිව්වොත් එහෙම ලේකම් කමෙන් එළියට විසි වෙන එක මම හිතන්නේ එහෙමත් වෙලා තිබුණා මෑත කාලෙත් ඒ කාලේ උනේ ප්‍රොමෝෂන් එකක් දෙන එක ලේකම් කෙනෙක් කන්නේ එහෙම කරන එක උනා මම ඒ විදිහ අගය කිරීමක් ජනාධිපතිවරු නිලධාරීන් අගය කිරීමක් උනා ඇමතිවරු නිලධාරීන් ඒ වගේම නිලධාරිනුත් අපිත් සමහර කරන්න අමාරු දේවල් අපි කළා තියෙනවා හැබැයි නීතිය ඇතුලේ කළා තියෙන්නේ එහෙම සුකනම්ම වෙන්න අවශ්‍යතාවයි ඒක සුකනම්ම වෙන්න ඕන ජනාධිපතිවරු ඇමතිවරු කට්ටියත් ඒගොල්ලත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕන අපි නිලධාරීන් වශයෙන් අපිට තියෙන අමාරුව ගැන අනෙකුත් ජනාධිපතිවරු ගත්තාම මම හිතන්නේ ටීවී විජේතුංග ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ 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 අයගෙන යන සුවිශේෂී මතකයන් තිබෙනවද මෙහෙමයි ඔය මං අර ඔබතුමා කුවර ජනාධිපතිවරු හත් දිනකේ ලේකම් වෙල හිටිය කියලා හත් දිනකම ලේකම් වෙල හිටියේ නැහැ ලේකම් වෙල හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු විතරයි හැබැයි ලේකම් තනතුරු දරලා තියෙනවා හැමෝගේ යටතේ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු යටතේ නැහැ මම ඒ වෙලාවේ රාජසේවී හිටියේ නැහැ ඒක නිසා නමුත් එතුමත් එක මං බොහොම කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා සමහර අවස්ථාවල එතුමා අමාත්‍ය දුර දරනකොට විපක්ෂ නායක දුරේ දරන කියලා මම කලින් කිව්වා වගේ ඒ විදිහට එතුමා හත් දිනත් එක්කම වැඩ කරයි කියලා කියන්න පුළුවන් ලේකම් දුරේ දරලා තියෙන එකයි දරලා තියෙන්නේ ඔය හැමෝමත් එක්කම තියෙන එක එක්කෙනත් එක ඔය හත් දෙනා හත් විදිහක්. ඔය හත් දෙනා හත් විදිහක් එක එක වෙලාවට එක එක දැන් විජේතුංග ජනාධිපතිතුමා ඉන්න බොහොම මේ පියෙක් වගේ මේ අපිට සැලකපු කෙනෙක්. අපි එතුමාට සැලකුවේ තාත්ත කෙනෙකුට වගේ. එතුමා බොහොම හිනාවෙන් විහිළුවෙන් එහෙම වගේ තමයි ඕන දෙයක් කතාගෙන මිනිහන් ආ මේක කරන්න පුළුවන්ද පුළුවන්නේ කියලා වගේ අහන්නේ. ඒ විදිහට ඒ එතුමාගේ කතා කරන විදිහමයි. එතුමා කතා කරේ උදේ පහට ඉඳලා කතා කළා තේබුන්න කියලා උදේ ගියාම එතුමා මේ මස් මාළු කිස් දෙයක් කන්නේ උඹල කඩවත් කන්නේ. කතා කරලා ගිහිල්ලා අපිට පුල් කිරි මේ පිට්ටු එක උඹල කඩවත් නැති කට්ට සම්බන්ධයක කන්න දීලා බොහොම සන්තෝෂයෙන් කාලේ හැම වෙන වෙලාවලුත් තිබුණා එහෙම හැමතිස්සෙම නෙමෙයි කීප සැරයක් මේක වෙලා තියෙනවා එතකොට චන්ද්‍රිකා කුමාරතුංග මෙතනියත් එක්ක වැඩ කරනකොට එතුමියත් එක්ක මම වැඩ කරද්දී කොහොම වුණත් මට ටිකක් අපහසුකම් තිබුණා හැබැයි අපහසුකම් තිබුණා කියලා කවදා මාත්‍ය රණ්ඩු සරුවල් වෙලනේ මම දැන් නම් මාත්‍ය හම්බුනම් බොහොම හොඳට හරිම හිතවත් මිත්‍රයි මම ඉන්දියාවේ ඉන්නකොට අපි ගෙදරත් මම ආරාධනා කළා දවල් කෑමටත් ආරාධනා කරසරෙක් ඇවිල්ලා ගියා නමුත් ඒ කාලේ මම හිතන්නේ එතුමියට කොහොම හරි මං ගැන වාර්තා වෙලා තිබුණේ මේ මම ඒ තරම්ම හොඳ මිනිහෙක් නෙවෙයි කියලා ඒක වෙන්නේ නැති සැරයක් මට හිටිය ගමන් දවසට මට පණිවිඩයක් ආවා මාව රසායන අස් කළා කියලා. මම ඒතර ලේකම් තුරයක් දරන්නේ. ඉතින් මං ඇහුවා ඇයි කියලා කිසි කෙනෙක් කියන්නේ නැහැ ඇයි කියලා. ඒ කියන්නේ මගෙන් දැන් ජනාධිපතිතුමිය හරි ජනාධිපතිතුමෙක් හරි කෙනෙක්ව රසායන අස් කරනවා නම් අර පරිපාලන නීතිය තියෙනවා ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ එකේ තියෙනවා අර රයිට් ටු බි හර්ඩ් කියන එක. ඒක නීතියේ තියෙන සංකල්පයක්. යම් කිසි කෙනෙක් දැන් මම ඒකට හේතුවක්. ඇයි මේක කරේ? ඒක කරේන්නේ මේක වැරදි කියලා ඒක ප්‍රශ්නයක් අහන සිටතන ඒක තිබුණා මම හිතන්නේ ඒක තරම් හොඳ වැඩක් නෙමෙයි. එහෙම කරනවා නම් ඕන ජනාධිපති කෙනෙක් ඇමති කෙනෙක් එහෙම කරනවා ඒක වැරදි. ඒ වගේම ලේකම්වරයෙක් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ඒගොල්ලෝ ඒකට වැරදි. يعني ජනාධිපති නිසා ඉතින් නඩු දාන්න බෑ. මගෙන් අහන්න නැතුව රස්සායම ආවස් කරයි කියන එකට. නමුත් ඉතින් මේ සංකල්පම වශයෙන් එහෙම නඩු දාන්න බැරුණා කියලා එතුමිය හරි වැඩේ කරයි කියලා කියන්නේ නැහැ. හැබැයි එතුමිය එක වැඩ කරනකොට පහසුකමක් තිබුණා. මොකද කාරණා හුඟක් වෙලාට ප්‍රශ්නයක් අහම් ප්‍රශ්නයක් තර්ක කරන්න පුළුවන් එතුමියත් එක්ක. ජයර්ජව ජනාධිපති මගේ නම් අද්දික මම දන්නේ නැහැ. අනිත් අය කොහොමද කියලා මම දන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මෙතුමත් එක්ක අනිත් කට්ටිය අද්දික මගේ අද්දිකේම නම් ප්‍රශ්නයකදී තර්ක කරන්න වාද කරන්න පුළුවන්. ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා.
ඒ සමහරුත් එක්ක අමාරුයි. සමහර ජනාධිපතිවරුත් එක්ක ඊට වැඩිය වෙනස්. මම දන්නා දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක වාද කරන්න යන එක ඊතරම් එකට ගුණ වැඩක් නෙමෙයි. එතුමත් එක්ක වැඩි හුඟක් වෙලාවලට ටිකක් කරබාගෙන ඉඳලා ගිහිල්ලා පස්සේ විජේදාස මහත්තයා හරි පාස්කල් ලිංගම් මහත්තයා හරි ඩන්සන් ජයවර්ධන කියලා කෙනෙක් හිටියා එතුමා හරි. ඒ විදිහේ කෙනෙක් එයාගේ ආසන්නයේ ඉන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා එතුමන්ලා මාර්ගෙන් පණිවිඩය ගියාම ඒක ඉතින් ප්‍රශ්නේ විසඳෙනවා. ඒක නිසා ඔය එක එක්කෙනත් එක්ක එක එක විදිහට වැඩ කරන්න ඕනේ. දැන් මෙතුමා වර්තමාන ජනාධිපතිනේ මම ඉතින් හිතරම් කිට්ටුම මෙයාට කරේ නැහැ. එතුමා නම් මම හිතන්නේ එනකොට මම හිතන්නේ ඒ තරම්ම මම ගියාන්ඩ්විම් නොයෙක් නොයෙක් දේවල් කරපු නිසා ඉතින් මම හිතන්නේ මම හොඳ පුතේ නම් නොහිතින්නේ නැති කියලා මම හිතනවා. අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් කවුරුරැ ඇහුවොත් දැන් මේ කාලය තුල ටිකක් සමීපව පුද්ගලිකවත් එහෙම ඇසුරක් තිබුණු ඒ වගේම සමීප අවබෝධයක් තිබුණු දේශපාලනඥයෙක් ඉන්නවාද රනිල්ද? රයිල් වික්‍රමසිංහ මහත්තයත් මම සෑහෙන කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. ඒ වගේම විජේතුමි ජනාධිපතිත්වයත් එක්ක වැඩ කරලා තියෙනවා. එහෙම ඉතින් හැමෝමත් එක්කම වගේම හොඳට වැඩ කරලා තියෙනවා. මට ප්‍රශ්නයක් තිබිලා නැහැ. සමහර වෙලාවලට රනිල් වික්‍රමසිංහ මහත්තයක දිග කාලයක් මේ එකට ඉන්න වැඩ කරන සිද්ධ වෙනවා. මොකද يعني යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ක් හිටියා. මම සිරිසේන ජනාධිපතිතුමා ළඟ හිටියට ඒ කරපු රස්සාවල් හැම එකම මම කන්තුරුවක් තිබුණා. කොළඹත් කන්තුරුවක් තිබුණා මට තිරුවනවලේ තියෙන අතරතුරම. ඒ දිගටම වැඩියෙන් හිටියේ එතුමත් එක්ක සිරිසේන ජනාධිපතිත් එක්ක. ඕනේ මම ඇහුවේ මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් එක්ක තිබුණු සම්බන්ධතාව ගැන ඔබ සාම සාකච්ඡා සම්බන්ධන විශාල මැදිහත්වීමක් වුණා කැපක්‍රීම කළා. ඔව් මං හිතන්නේ මෙහෙමයි. ඒකේ තියෙන්නේ දැන් හුඟක් වෙලාවට මම හිතන්නේ අපිට මුලින්ම ඇහුවනේ වැරදුණු තැන් කියලා. ඒ ගැන කතා කරනකොට නම් එක වැරදු තැනක් එතන. අපිට මේ ජාතියක් වශයෙන් එක ඒකකයක් වශයෙන් ඉන්න බැරි වීම ගැන. අපිට එක යුනිට් එකක් වශයෙන් ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි සිංහල කියලා බැඳලා දෙමළ කියලා මුස්ලිම් කියලා කතෝලික කියලා හින්දු මුස්ලිම් කියලා ඒ විදිහට බෞද්ධ කියලා ඒ විදිහට තිබුණා. ඒක අපි විතර නෙමෙයි අනිත් ඒ වාර්ගිකයන්ට ඒ ආගමිකයන්ටත් ඒ ප්‍රශ්නේ තිබුණේ. ඒගොල්ලන්ටත් තිබුණේ අපි දෙමළ අපි ත්‍රස්තවාදී අපි සාමවාදී අපි සිංහල අපි බෞද්ධ කියලා. ඒක මං හිතන්නේ මුල් කාලවල නොතිබුණු දෙයක්. ඒක ක්‍රමේ කාලේ අපි සහෝදරයෝ වගේ හිටි කට්ටියනේ. අපි සහෝදරයෝ වගේ එකට හිටිය මිනිස්සු. විශේෂයෙන්ම 80 ඉස්සර කාලෙත් පොඩි පොඩි ගැටුම් තිබුණා. 50 ගණන් වල එහෙම තිබුණා. 60 ගණන් වල තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම 83න් පස්සේ මං හිතන්නේ සිංහල ජනතාව කෙරෙහි සෑහෙන සැකයක් ඇති වෙන පරිදි අපි වැඩ කරා. ඒක අපිට බොහොම හානියක් වුණා. දැන් පස්සේ කාලෙක දැන් ඒ 2009 වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේදී යුද්ධය ඉවර කරලා ඉවරුණෙන් පස්සේ ඒකෙන් පස්සේ 2009 ඉඳන් එතුමට පුළුවන්කම තිබුණා ඒ අර කඩන් වැටුණු සහ සම්බතාවය හරිගස්ස ගන්න ඉදිරියට යන්න. ඒක සංහිඳියාව මාර්ගෙන් කරන්න පුළුවන්කම එතුමට තිබුණා. එතුමා කරේ නෑ ඒක. මම හිතන්නේ ඒක විශාල අඩුපාඩුවක්. එතුමා මම හිතන්නේ ඒ හිඩස පුරවන්න තිබුණු අවස්ථාවෙන් නිසියාකාර ප්‍රයෝජනට ගත්තේ නැති නිසා මම හිතන්නේ එතුමායි වරද්ද වරදකාරයෙක් වෙනවා මේ එකේදී. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් බැලුවාම දැන් 2001 රනිල් වික්‍රමසිංහ මහත්මයා 2002 මුලදී පෙබරවාරි මාසෙදී අස්සම් කළ ගිවිසුමක් අස්සම් කළා ඔය CFA කියලා. ඒකෙන් කළා අපි ගිහිල්ලා නොඑක් තැන්වල සාකච්ඡා කරද්දි මට නම් ටික දවසක් යනකොට තේරුණා මේක හරියන මංගල්‍යයක් නෙවෙයි කියලා. මොකද කාරණේ ඒගොල්ලගේ කොටින්ගේ තිබුණු ආධ්‍යාර්ශය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔළුවේ තිබුණු ආධ්‍යාශයට වැඩි තරමක් වෙනස් කියලා. අනිත් එක එතෙන්දී අපිට මැදිහත් කරුව වුණත් මට ඒ වෙලාවේ තිබුණා යම් යම් විදිහේ අඩුපාඩුකම් ගැන මගේ පුතේ මම ලියලා තියෙන සමහර තැන්වලදී ඒ විදිහට. වැඩිම ප්‍රභාකරන් සහ එයාගේ කණ්ඩායම ඒගොල්ලා ඒ නීතියක් රීතියකට අනුව ක්‍රියා කරන්න සූදානම් වුණේ නැහැ. අපේ හමුදා මම හිතන්නේ මම ගෞරව කරන්න ඕන එතුමන්ලා හමුදා හිටිය හැම නිලධාරියෙක්ම. ওই කාලේ හිටියේ බලගල්ලි මහත්තයට විශේෂයෙන්ම සරත් ෆොන්සේක හිටියා යාපනේ. එතකොට තව හැමතැනම හිටි කට්ටිය පාර මිකුළු තුංග ආදි නොඑක් දෙනා මේ ජනරල් හිටි කට්ටිය ඒගොල්ලෝ සෑහෙන දුරට ප්‍රශ්නයක් ඇති නොවන පරිදි ගෙනියන්න යන අතරතුරේ ප්‍රභාකරන් සහ කම්පැනිය
ඒගොල්ලෝ ඊට වැඩිය පොඩක් වෙනස් අන්දමකින් හැමදෙසෙම යටිකූට්ටු මොනවා හරි කරන්න උත්සාහයක් ගත්තා. ඒතර අපි අර මෙහි අපි බයිනවා නම් කෙනෙකුට සිංහල කියලා අපි හිතලා එක මොනවා හරි යම් කිසි දෙයක් කරා කියලා අපි යම් කිසි විදිහක වැරදි වැටහීමකින් යුක්තව කියනවනම් මොනවා හරි ඒකම ඊට වැඩිය යන්න වෙනවා පුදු කුඩු රිප්පුවට ප්‍රභාකරන් විසින් ඒක ඒ විදිහට කරා. ඒගොල්ලෝ එයාගේ ගෝලෙ ඒ වැඩ කරා. එන්නේ මෙහි අසංකල්ප වීරලා මූදෙන් ආයුධ ගේන්නේ නැහැ කියලා නැව් ගණන් ආයුධ ගේනවා. ඉතින් ඒ ගේන හැම ගැහුවාම ගහලා මැරුවාම කීප දෙනෙක් අපේ නාවකාවදාය කට්ටිය ගිහිල්ලා මැරුවෙන් පස්සේ ඒ ගිහිල්ලා ඒකට එරෙහිව නොඑක් විදිහ අන්තර්ජාතිකව කරා. අද වෙනකන් අද අපිට එන දේවල් UNHRC එකේම එන දේවල් ප්‍රතිඵල ඒකයි. يعني ඒක ඒක මේ ලංකාවේ අපි මේ එක එක වර්ගණුව ආගම්මනුව ආදී බෙදෙනවා. ඊට පස්සේ මේ මෑත කාලේ මුස්ලිම් අයට විරුද්ධ තාමත් එක හැදෙනවා. මුස්ලිම් අයට විරුද්ධව ඒ විදිහේ ව්‍යාපාරයක් ගියා. ඉතින් ඒ යෑමෙන් නොයෙක් විදිහේ වාසි ලබා ගන්න පුළුවන් වුණා. දේශපාලන වාසි, පෞද්ගලික වාසි නොයෙක් දේවල් ලබන්න පුළුවන්. නමුත් ඒක ජාතියක් වශයෙන් සමහරට පිටරටක මිනිහෙක් හිතනවා ඇති අපි දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධව ගහලා පියල ඒක ඉවරුනන් පස්සේ සංහිඳියාවක් ඇති නොකර දැන් ඔන්න පටන් ගන්න හදනවා අපි මුස්ලිම් විරුද්ධ. දැන් ඕක සමහර කියනවා ඕක මේ ආගමික වශයෙන් සමහරට ඕක කියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ රට අපිට වැරදුණු ලොකු තැනක් තමයි, ලොකු විශ්වයෙන් වැරදුණු තමයි. අපි වාර්ගිකව ආගමිකව ඉස්සර කාලනම් වැඩියට කුල වශයෙන් උත් තිබුණා. දැන් ඒක නම් ඒ තරම් පේන නැහැ. නමුත් අපි බෙදී වෙන්විලා හිටීම ඉතාම විශාල ප්‍රශ්නයක්. ඔව් අපි දන්නවා මේ මේ කාරණය සම්බන්ධයෙන් ඊටාම අත්දැකීම් රහසක් තිබෙන අපේ ඔසිම්බ්‍රන්දු මහත්මයා මතක් කළා. අපි ශ්‍රී ලාංකේය ජාතියක් කියන කාරණය සම්බන්ධයෙන් අපේ සැලකිල්ල සහ අවධානය අඩු වුණා. මේ අද තියෙන අර්බුදයට එතුමා පෙන්වා දෙන්නේ එයත් ප්‍රධාන කාරණයක්. අපි බෙදුණු ජාතියක් විදියට, බෙදුණු රටක් සහ බෙදුණු දේශයක් විදියට තවමත් කටයුතු කිරීම මං හිතන්නේ අනාගතයේදී අපි මේකට විසඳුම හොයනවා නම් මෙතුමා අපිට පෙන්වන මේ අඩුපාඩුවත් අපි හදා ගන්නට අවශ්‍යයි. ඔසිම්බ්‍රනාන්ද මහත්මයා, අපි ඔබේ අත්දැකීම් සමග තමයි මේ කාලය අපි ගත කළේ. ගෝටා ගෝගම පැත්තේ ගියාද? එහෙම නෑ නෑ, මම ඒක හරහා මේ කොටුව පැත්තට ගිහිල්ලා තියෙනවා, නැවතිලා බලන්න ගිහිල්ලා නෑ. දැන් ඔබ තුමාගේ මේ මේ අතීත අත්දැකීම් අපි බෙදාගත්තා. මේ අද වර්තමාන තත්ත්වය පිළිබඳ මේ තරුණයන් මේ කරන අරගලය සම්බන්ධයෙන් අපිට මතකයි, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම 71 89 වර්ෂවල තරුණ නැගිටින් තමයි සිද්ධ වුණේ. හැබැයි මෙහි වෙනසක් කවුරුත් කතා කරනවා මේ තරුණයන්ගේ මේ අරගලය සම්බන්ධයෙන්. ඔබතුමාගේ පුද්ගලික මතවාදය මොකක්ද කියන එක ධාරණය කරන්න ඕනේ. මෙන්න මෙහෙම මම හිතන්නේ මේකයි, තරුණයෝ මේ කාලේ හොම අරගලයක් කරන එක ගැන මම පුදුමෙන්නේ. ඒක තමයි මගේ පුද්ගලික අදහස. මොකද කාරණේ ඒගොල්ලන්ට පේනවා මේ සමාජේ අපි පරිපාලකයෝ, පූජක පක්ෂය, රජවරු, ඇමතිවරු ආදී කට්ටිය කොහොමද පෞද්ගලික අංශය කොහොමද තරුණයින්ට සලකන්නේ කියලා ඒගොල්ලන්ට තියෙන දුක් ගැනවිලා. උපාධිය කරනවා රස්සාව නැහැ. පෝලිමේ ගිහිල්ලා යනවා ගහනවා වොට මේ ටියර් ගෑස් කැනිස්ටර් වලින් කනවා, වතුර පාර ගහනවා, යනවා පොලිසියට යනවා ඔලුව පැහිලා. ඒක තමයි ඒගොල්ලගේ ඒගොල්ලගේ උපාධිය. මම කොහොමද මාර්ග මම කලින් කියවනේ මම අපිට උපාධිය ගන්න ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එකක් දාලා උපාධිය අරගෙන අප්‍රේල් 10 වෙනිදා ගෙදර ආවා. මාර්තු මැයි 15 වෙනිදා ගිහිල්ලා රස්සාව කරගන්නවා. අද උපාධියක් කරගත්තම අනිත් හොඳ يعني කිසි ප්‍රශ්නයක් නැති රස්සාව උගන්නන්න. හරි, අපිට අද උපාධියක් ගන්න ළමයෙකුට කොහොමද තියෙන තත්ත්වේ? අරගන්න විශේෂයෙන් බැංකුවකට යන්න ඕන නම් මොකද? ඒගොල්ලෝ දකින්නෝ මේක. ඒගොල්ලෝ දැකලා තියෙනවා මේ 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 බැංකුවකට ගන්නම් එක්ක සල්ලි දෙන්න ඕන, එහෙම නැත්නම් වෙන මොනව හරි දෙන්න ඕන, එක්ක ന്യാයෝ වෙන්න ඕන മന്ത്രിතුමාගේ මොකක් හරි. ඒ විදිහේ තත්ත්වයක් පවත්වනකොට මං හිතන්නේ තරුණයෝ ඒවට විරුද්ධ අරගල නොකරයි කියලා හිතන්න බෑ. එකක් ඒක. දෙවෙනි එක, ඒගොල්ලෝ බලන්නේ දැන් ඉන්න තරුණයෝ එදෙන මට ආරංචි විදිහට අරගලය කරන තැන ඉන්න සමහර තරුණයෝ ඉන්නවා වැඩි මේ උගත්කම් නැති කට්ටිය. නමුත් ඔතන ඉන්න කට්ටිය උගත්කම් තියෙන කට්ටිය ඉන්නවා, රස්සාවල් කරන කට්ටිය ඉන්නවා.
පුද්ගලිකංශේ එතකොට රාජ්‍යංශේ රස්සාවල් කරන කට්ටිය ඉන්නවා. ඒවට ඇයිද සමහරට මේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වාමින් වහන්සේලා පුතේ පූජකයෝ ආදී කට්ටිය ඇවිල්ලා එකට ඉන්නවා. ඒගොල්ලන්ට දැකලා තියෙනවා මේ කට්ටියකින් මේ මේ කට්ටිය අපිට මේ කණ්ඩායමක් වශයෙන් වැඩිහිටියෝ කියන කට්ටිය එතකොට බොසස්ලයි කියන කට්ටිය බොස්ලයි කියන කට්ටිය ඒගොල්ලෝ අපිට සාධාරණ ඊට කළ නැහැ කියලා. ඒක මේ රස්සාවල් ගැන ඉතරක් නෙමෙයි. අනිත් සමාජයේ කටයුතු වලදීත් ඒක කළ නැහැ කියලා. නායකත්වෙට ඉඩක් දීලා නැහැ. ඡන්ද ඉල්ලන දේශපාලන පක්ෂයකින් ඡන්ද ඉල්ලන හරි ගස්ස ගන්න බෑ. දේශපාලන පක්ෂ නායකෝ තාත්තා පුතාට දෙන්න නේද බලන්න ඉන්න മന്ത്രിවරු කට්ටිය අරගත්තාම සෑහෙන පිරිසක් ඉන්නවා තාත්තගෙන් පුතාට යන තාත්තගෙන් අත මහත්තයාගෙන් නෝනාට ඒ විදිහේ මොකක් සම්බන්ධයක් තියෙන කට්ටිය දෙපාර්ශ්වෙ වෙමින් නමුත් අර අමාරුකම් තියෙන දුෂ්කරතාවල මූණපාලා ඒවට ඉන්න කට්ටිය එහෙම අවස්ථාවක් දේශපාලන ක්ෂේත්‍රයේ ගොඩ තියෙන ඉඩ ඇහිරලා තියෙනවා ඒක දෙක ඊළඟට මම දැන් හාමුදුරුවෝත් එහෙම දැන් ඉන්න කතෝලික සභාවේ පූජකවරු ආදී විශේෂයෙන් මේ දෙගොල්ල අපිට පෙනෙන ඒගොල්ලන් දකින්න ඒගොල්ලන්ට කෑ ගන්න දැන් බලන්න කතෝලික සභාවේ පූජකවරු කෑ ගන්න පාස්කු බෝම්බය පිළිබඳව ඒ ගැන මොනවක්වත් වෙන්නේ නැහැ කියලා නේ ඒගොල්ලේ අදහස මම දන්නේ සමහර කට්ටිය නඩු දාලා තියෙනවා කියලා හිටපු ඇමති සරත්තම වීරසේකර මහත්මයා මම අහන්නේ ඉඳලා තියෙනවා කියනවා කියලා ඒ මොනකට වෙලා තියෙන වැඩි ඒක සාධාරණ යුතුනේ නැහැ කියලා කාදිනල් තුමත් ඇවිල්ලා කියනවා ඒකම ස්වාමින් වහන්සේලාත් ගිහිල්ලා කියනවා කාදිනල් තුමා කියන එක හරි කියන එක ඒක තුන ඒ කියන්නේ අපිට මිනිස්සු 260ක් විතර මැරුණු අවස්ථාව වෙලත් ඒකට සාධාරණ ඊට වෙන්නේ නැහැ කියනවා. එතකොට එන අධිකරණය පිළිබඳව අධිකරණ කියන්නේ නඩු අධිකරණ විවේචනය කරනව නෙවෙයි අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගය පිළිබඳව ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රස්සාවල විතරක් නෙවෙයි තමන් පිළිගන්නේ විතරක් නෙවෙයි නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ඒගොල්ලන්ට තියෙන විශාල කලබගැනියක් තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවාම ඒගොල්ල මේකට විරුද්ධව සටන් කිරීමේ කිසි වැරද්දක් ඇත්තේ නැහැ. මං හිතන්නේ කිසි වැරද්දක් නැහැ. ඒකට සවන් දීම අත්‍යවශ්‍යයි. ඒ සවන් අන්තේ ඊළඟ තවත් එකක් තියෙන විශේෂයෙන්ම දැන් ඔය මෑත කාලේ අපි එකක් තමයි ව්‍යවස්ථාමය ප්‍රතිශෝධන විය යුතුයි කියන එක. මේ ළමයි මෝඩ ළමයි නෙමෙයි. මං අපි ළමයින් ඉතක මේ Zoom meetings වල කීප එකට මම මාර්තු 12 ව්‍යාපාරෙත් එක පොඩ්ඩක් වැඩ කරලා තියෙනවා. ඒක නෙවෙයි Zoom meetings වල එහෙම කතා කරලා තියෙනවා. ඒ කතා කරාම ඒගොල්ලන්ගේ තියෙනවා දැඩි ඉල්ලීම්. උදාහරණයක් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ඉල්ලීම් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මට තේරෙන විදිහට. ඒක තමයි ජනාධිපතිතුමා ඉවත්ව යා යුතුයි කියලා. ඉතින් ජනාධිපතිතුමාට ඉවත්ව යන්නේ කියලා කියන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ක්‍රමවේදයේ තිබුණත් නැසත් ඒගොල්ලෝ කියන්නේ යන්න ඕන කියන එක. හරි. දෙක තමයි ඒගොල්ලෝ කියන්නේ රාජපක්ෂ පවුල කට්ටියට කිසිම දෙයක් දෙන්න එපා. නමුත් ඒගොල්ලෝ ඡන්දෙන්පත් වෙලා අපකට තියෙන නිසා ඒක ඒ ගැන යම්කිසි මේ යම්කිසි ක්‍රියාදාමයක් හරි ගස ගන්න ඕනේ. ඒක දෙනවා. තුන්වෙනි එක මේ දහනමිනි ව්‍යවස්ථාව ගේන්න ඕනේ කියන එක. ඉතින් දැන් අපිට පේන්නේ ඒකට දැන් තාමත් ඒ දැන් ඉවරෙන්නේ නැහනේ. දහනමිනි ව්‍යවස්ථාව හරි ගසන කාලේ මාත් ඒකට සහභාගී වුණු කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඒ ගැන. සෑහෙන දුර අපිට අද අවබෝධයක් තියෙනවා. ඒක අඩුපාඩුකුණොත් අපි දන්නවා. ඒකේ තමයි වැඩි හයිහත් එකේ ගේන්න ඕනේ දැනුත් මොනවද කියලා අපි දන්නවා. ඒකෙන් වෙච්ච හොඳ දේවලුත් ඒක නිසා තියෙනවා. ඒවා ඒක 19 කියලා 20 ඇති කරනකොට ඇයි 20 ඇති කරේ? 19 තිබුණු සේරම ස්වාධීන ගතිය නැති කළා. මෙල 20ක් ඇති කරගත්තා. දැන් මේ 20 ඉවත් කරන්නයි කියලා කිව්වහම දැන් 21 කීර එකක් ගණන්ලා තියෙනවා. ඒ 21 ගත්තාම 20 තියෙන සමහර දේවල් එහෙම තියෙනවා. අඩු කළා. ඒ කියන්නේ සමහර ඒවා අයින් කළා සමහර දේ අඩු කළා. දැන් ඒක අඩු කරාම මොකද මේ වෙන්නේ? ඒක අඩු කරාම ඇති වෙන ප්‍රශ්නේ තමයි අර තරුණ අර්ගලයේ ඉන්න කට්ටිය කියනවා මොකද්ද මේක? 20 19 තියෙනවානේ. 19 තිබෙන ඒවායින් ඔව් සමහර දේවල් අඩු කළා තමයි 21 ගණන්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මම මේ දේශපාලනඥයෝ මොනව කරනවද කියලා හිතාගන්න බෑ. අර මිනිස්සු තමයි අවසරයක් මේ කුපිත වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය ඊටම සාමාන්‍ය කුපිත වීමක් කියමු. දැන් මෙතන මේ ඉල්ලීම් වල සමස්ත පොදුවේ ගත්තාම මැතුමනි එකක් තමයි ඔවුන්ගේ තියෙන අවිශ්වාසය මේ ක්‍රමය පිළිබඳව අවිශ්වාසය ඔවුන්ගේ එක සටන් පාඩයක් සයිල්ලිමක් තමයි සියලු දෙනා විගණනය කරන්න ඕන කියන එක. ඒක හොඳ වැඩක්. ඔව්. දැන් මම මේ පුටුවේ ඔබතුමා වාගේම වාඩි වෙච්චි ආචාර්ය මහාචාර්යවරු සමහර විද්වතුන් සියලු දෙනාම කියපු කාරණයක් තමයි මේ රටේ මේ ප්‍රශ්නෙට
රාජ්‍ය නිලධාරීන් වක් කියන්නට ඕනේ. ඔවුන් එක්තරා කාලයක බොහොම ඉතාම පිරිසුදුව හිටියා. හැබැයි පසු කාලෙ ඔවුන් දූෂිත වුණා කියන එක. ඔවුන් සමහර දේශපාලනඥයන්ගේ දූෂණ වලට අනුබල දීලා තියෙනවා කියන කාරණය. මම දන්නවා ඔබ ඉතාම විශිෂ්ට රාජ්‍ය නිලධාරීවරයෙක්. ඒ වගේම ඔබ ලේකම්වරයෙක්. මේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ මේ තත්ත්වය කොහොමද දකින්නේ? ඒක ඇත්තක් තියෙනවා. මම ඒක නැහැ කියලා කියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ පිරිහීමක් වෙලා තියෙනවා කියන එක ඇත්ත. හැබැයි ඕකට දේශපාලනඥයන්ගේ බලපෑමත් එකක්. හැබැයි දේශපාලනඥයෝ කිව්ව පළේට හැමදේම කරන්න යන්නේ අපි මොකද නොකරතුන් එහෙම රස්සාව නැති වෙයි කියන බයක් තියෙනවා. එහෙම උනොත් ළමයින්ට උගන්වන්නේ කොහොමද? විශ්වවිද්‍යාලේ යනවා, කසාද බන්දල් දෙන්න කොහොමද? ගියක් දොරක් හදාගන්න කොහොමද? මේ විදිහේ ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් එකක් තියෙනවා. රාජ්‍ය නිලධාරීන් කෙලින් ඉන්නවා නම් ඕක දැන් නෙමෙයි කලකට ඉස්සෙල්ලා අපිටත් ඉස්සෙල්ලා රාජ්‍යනේ ක්‍රමයෙන් මේක මේ හීන වෙලගේ මේ තත්ත්වේ හීනමයි. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මේ ආණ්ඩුව යටතේ විශාල ප්‍රශ්නයක් ආවා. සීනි මිල සීනිවල බද්ද සත 25ට අඩු කළා. ඒකෙන් කරපු අලාභයක් වුණාය. ඒකෙන් සීනි දූෂණයක් වංචාවක් වුණා කියලා ඒක ප්‍රශ්නයක් ඇත්ත නැහැ විල තියෙනවා. ඒක කවුරු වේ තීන්දුව ගත්තත් මොන ඇමති ගත්තත් අගමැති ගත්තත් ජනාධිපති ගත්තත් ලේකම්වරයා ගත්තත් දෙපාර්තමේන්තු ප්‍රධානිය ගත්තත් කවුරු ගත්තත් ඒක දූෂණයක් වෙලා තියෙනවා. දැන් ඉතින් දූෂණේ වෙලා දැන් මේකට හමහා අයියෙන් කෑ ගහලා දැන් කෝප් එකේ චරිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක ඒගොල්ලෝ මේක ප්‍රශ්න කරලා කතාව ගියා. දැන් මේක කෝප් එකෙන් එළියට දානවා කියලා. කෝප් එකෙන් එළියට දාන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? පාර්ලිමේන්තුව කල් දානවා. ඒක කරන්න කවුද? ජනාධිපති. ජනාධිපති පාර්ලිමේන්තුව කල් දානවා. කල් දැම්මෙන් පස්සේ අර ගත්ත තීන්දුව එහෙම දුක්ගල වලට. ඕක විතරක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා ওই වැඩේම කරා ඉස්සෙල්ලා ආණ්ඩුවක් බැඳුම් කර ප්‍රශ්න අහනවා. එතකොට ඒ වෙලාවේ ආවම හැබැයි එකක් තියෙනවා. දැන් මේකේ ආවා මේ පිළිබඳ ඔඩ්‍ර ජෙනරල්තුමා විගණනාධිපතිතුමා ඉද විගණනය කරන්න ඕනේ කියන නිසා එතුමා කරා විගණනයක් කරා. ඔය විගණන වார்த்தාව මට මතක හැටියට මට කවුද WhatsApp එකේ යොදලා මම ටිකක් කියුවා. ඒක දිග වார்த்தාවක්. ඒක කියවලා ඒකේ රෙකමදාරු ටික තියෙනවා අන්තිම හරිය. පළවෙනි රෙකමදාරුව තියෙන්නේ මේ සල්ලි නැවත අය කරගැනීමට හැකියාව මේක ක්‍රියා කරන්න ඕන කියලා. ඕගොල්ලෝ අහලා තිබුණා දැන් ওই මාර්තු 22 23 වගේ දවසක ආපු රිපෝට් එකට ඔන්න දැන් අරගෙන තියෙනවා. ඔන්න නඩු දාලා තියෙනවා. එහෙමනම් පරීක්ෂණ කරලා CID එකට ගෙනලා ප්‍රශ්න කරලා තියෙනවා. ඔන්න ඒකෙන් පස්සේ දැන් උසාවි ගෙනියන්න හදනවා. එහෙම නැත්නම් අර කම්පැනි එක කෙනා දැන් සල්ලි ගෙවන්න හදනවා. කොටස් වශයෙන් ගෙවන්නම් කිව්වා. මොකක් හරි එකක් අහලා තියෙනවා. නෑ අතරම දැන් ඒක තමයි. ඊටාම වැදගත් තැනට අපි ආවේ. දැන් මේ නිර්දේශයක් කළාට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්න හේතු තියෙනවා. හැබැයි අඩුමතරමේ මේ මේවා සම්බන්ධයෙන් බලපෑමක් කරලා පීඩනයක් දීලා මතයක් ඇති කරන්න වාක්‍යමක් තියෙන මේ රටේ විපක්ෂයට. එහෙම එකක් පස්සේ මම ඒගොල්ලන් උන්ට ඇහිලා නැහැ. මම දන්නේ නැද්ද කියලා වෙලා අපි. ඔව් නෑ කියලා අපි ඔබතුමාගේ මේ කියනකම් මට ඒක දැල්ලා නැහැ. ඔව් ඒක ඒක වෙන්න පුළුවන් සමාජෙට වෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙන උතෙන්දි තමයි දැන් ඔය අඩුපාඩුකම් හඳනකොට නිලධාරීන්ට වාකීමෙන්නේ මෙහෙමයි. දැන් නිලධාරීන්ට වෙනවා කැබිනට් පත්‍රිකාවක් දාලා ඕක හරිගස්සන්න බද්ද අඩු කරන්න ඒක කරන්න ඕනේ. ඒ කරනකොට ඒක කරන්නේ නිලධාරීන්. ඇමතිතුමා නෙමෙයි කැබිනට් පත්‍රිකාව හදන්නේ. ඒගොල්ලන්ට යුතුකමක් තියෙනවා ගිහිල්ලා කියන්න මේක වැරදි, මේක කරන්න එපා, මෙන්න මේකද මෙන්න මේ වැඩේ වෙන්න පුළුවන්, එහෙම නම් මේක කරන මෙන්න මේ චෙක්ස් ඇන් බැලන්සස් තියාගන්න ඕන කියලා වෙල්ල හරි ගසන්න ඕනේ. ඒක කියලා ඒක කියන්නේ නැහැ. ඒතකොට නිලධාරියත් ගන්න ඕනේ වාකීම. ඒ වැඩේ වාකීම ගන්න ඕනේ. ඒගොල්ලත් කවුරු මන් දන්නේ කවුද කැබිනට් පේවර හරි ගස්සලා තියෙන්නේ කියලා. කවුරුණත් ඒ නිලධාරින්නත් ඒ වාකීම ගන්න වෙනවා. ඒක එකක්. දැන් අනිත් එක නිලධාරීන් කිව්වහම අහන්නේ නැහැ. ඒක නිසා රස්සාවෙ නැති කන්නේ නැහැ. මන් දන්නෝ මම එක අවස්ථාවක් කියන්න. අපි දේශපාලන කටයුතු වල සමහර දෙයක් ගහලා. මට මතකයි එක්තරා අවස්ථාවකදී සිරිසිරි ජනාධිපතිතුමා ඒට හරියට විශාල පීඩනයක් තිබුණා. සම්යම් මම නම් කියන්නේ නැහැ හොඳ නැති නිසා. යම් යම් උදවියකින් පීඩනයක් තිබුණා. ඒ කාලේ හිටි අගමැතිතුමා අයින් කරන්න ඕනේ කියලා. මේ පෙබරවාරි 2018 පෙබරවාරි අගර ඡන්දෙන් පස්සේ ඒක තිබුණා බොහොම තදට. ඒ දින මාත් එක්තරා නීති නිලධාරියෙකුත් ඉහළම නීති නිලධාරියෙක් දෙන්නෙක් අපි ගිහිල්ලා සිරිසෙන ජනාධිපතිට කිව්වා. ඒක අපේ රාජකාරියක් නෙමෙයි. අපි ගිහිල්ලා කිව්වා සර් මේක කරන්න එපා. කරොත් මෙන්න මේ මෙන්න මේ ප්‍රතිඵලය එන්නේ නෝ. මොකද්ද මේ රයින් වික්‍රමසිංහ මහත්තයා උසාවි කියවතින් එහෙම ඔබතුමාට මේක විද්‍රෝ කරන්න වෙනවා. ඉල්ලාස් කරගන්න වෙනවා මේක. ඒක උනායම. ඒ කිව්වේ ඒ වෙලෙසනේ. කිව්වහම
එතුමයි කහගෙන ඉඳලා බොහොම පැහැදිලිව බොහොම නීත්‍යානුකූල මෙතුම කෝවා මේක මේක කරන්න නැහැ කියලා අර පීඩනේ දාන කට්ටියට කෝවා මේක කරන්න බෑ කියලා. කරේ නැහැ. නමුත් පස්සේ වෙලාව මම රස්සයන් අසල ගියා මේ ජූලයි 5 වෙනිදා. ඔක්තෝබර් 26 ඔය වැරද්දම ආයමත් එතුමම කරා. ඒ මන් දන්නේ නැහැ ඉතින් විශේෂ හේතු මොනවාක්වත් තිබුණාද කියලා. ඒකත් අපි එහෙම කරාට තව කෙනෙක් ඇවිල්ලා කිව්වත් දන්නේ නැහැ. නෑ මේක නීත්‍යානුකූල එතුමට සම්පූර්ණ සත්‍චිත්තයෙන් වෙන්න පුළුවන් කරන්න. ඒක කොහොමරි ඒ අපි කරපු ප්‍රතිඵලෙම අන්තිමට වුණා. ඉතින් ඒක නිසා නිර්දාරීන්ගේ අඩුපාඩුවක් තමයි ඒ විදිහ දැක්කම කියන්නේ තියෙන්නේ. ලේකම්වරු කියන්නේ නැත්නම් කවුද කියන්නේ ඇමතිවරයාට? අනිත් දැන් ඔය කියන අවස්ථාවේ දැන් මන් දන්නවා එක දැන් පොහොර ප්‍රශ්න ආපු වෙලාවේ පුෂ්ප කුමාරගේ ලේකම්තුමෙක් හිටියේ එතුමා අයින් වෙලා ගියා. ඊට පස්සේ ලකාර උදේ ජයසිංහද කියලා එතුමත් අස්සල ගියා යන. අස්සල ගියා හරි අස්සල යන්න වුණා හරි මොකක් හරි වෙලා ඒ යනවා. ඒ කියන්නේ ඒක ඒක ඇහුම්කන් දෙන්න දේශපාලනඥන්ට ශක්තිය දෙනවා. නැත්නම් මේ දේශපාලන ගැටතුවල ඉන්න මේ ඇමතිවරු මැතිවරු සහ රාජ්‍ය නායකයෝ ගත්තහම අපිත් දකින දෙයක් තමයි ඔවුන් ටිකක් උද්දච්ච මානසිකත්වයෙන් ඉන්නේ. කියන්නේ තවත් කෙනෙකුගේ උපදෙස් එහෙම අහන්න කැමති නැහැ. එතකොට රාජනිධාරීන් හිතන්න බැරිද මේ අපි මේ මේ මේවා කියලා වැඩක් නැහැ කියලා? නෑ නෑ නෑ. එහෙම ඔය උද්දච්ච මානසිකය කියන එක අපි අපේ හිතේ ඇති කරන්නේ නෑ. ඇමතිවරයා හෝ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා උද්දච්ච වෙලා හිටියා කියලා එතුමාට කියන්න යන්නේ ඔය අපිට බය මේකනේ අපිට බනි. අපිට අපිව මේ අර ඉංග්‍රීසියෙන් රිඩිකියුල් කියලා හාස්‍යයට ලක් වෙනවා රැස්වීමද කතා. ඒ කතා හරියන්නේ නැහැ. මං හිතන්නේ ඒක අඩුගානේ එහෙම තියෙනවා නම් අදහසක් කරුණාකරලික නැති කරගෙන කියන්නේ. දැන් මේ කාලේ අපිට පේනවා රාජ්‍ය සේවකෝ මේ මේ පහුගිය කාලේ පහුගිය මාස 3 ඉතර ඇතුළත රාජ්‍ය සේවක වෘත්තීය සමිති කට්ටිය කෙලිම කියනවා මේක කරන්න. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ඉස්සර ඔය හැමදේම කරුණට කරබාගෙන හිටියත් එක්කෝ ඒ තරම් මේ පැහැදිලිවම ධනාත්මකව හැසිරුනේ නැතුණත් දැන් කියනවා නෑ දහනමිනි ව්‍යවස්ථා හරිගස්සනකොට මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න දැන් කියන ගතියට එනවා. දැන් ඔය ආපු ගැම්ම නැති කරගන්න හොඳ නෑ. ඒ ගැම්ම දිගටම තියාගන්න ඕනේ. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ අපි කාලයක් තිබුණා තමයි ටිකක් ඒක නිශ්ශබ්ද වෙලා හිටියා. ඒක ඒක අඩුපාඩුවක් තමයි. ඔව් අපි මේ ස්ප්‍රදමතෝ මේ මෙතන එකක් තමයි දැන් ව්‍යවස්ථා අර්බුදයක් කියන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන කියන අදහසක් තිබෙනවා. ඒ වගේම මේ 21 වෙනි මේ සංශෝධනය ගේන්න කටයුතු කරනකොට ආණ්ඩු පක්ෂය කියන්නේ පොහොට්ටුව පක්ෂයෙන් යෝජනාවක් එනවා. මේ වෙලාවේ අගමැතිවරයාට තියෙන්නේ ව්‍යවස්ථාවන් ගේන්න නෙවෙයි මේ රට මිනිසුන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන එක. මේක ආර්ථික ප්‍රශ්නයක් තියෙන කියන එක. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද්ද? මේ ආර්ථික ප්‍රශ්නේ කොහොමද ඇති වෙන්නේ? මේක ආර්ථික ප්‍රශ්නේ නම් තිබුණේ ආර්ථික ප්‍රශ්නේ ආවේ දැන් පැහැදිලිවම හොඳ මෙයක් මන්දක චම්පික රණවක මන්ත්‍රීතුමා කෝප් එක ඉස්සරහා දෙන වීඩියෝ එකක් මම දැක්කා. එතුමා අහනෝ මේ IMF එකෙන් මේක කිව්වේ කොයි කාලෙද කියලා. බැලුවොත් හුඟක් කාලෙකට ඉස්සෙල්ලා කියලා තියෙනවා. එතකොට ආර්ථික ප්‍රශ්නේ හරිගස්සගත්තේ නැතුව ඒකෙන් ව්‍යවස්ථා ප්‍රශ්නය මේ විසඳගන්න එකට මුක්කුවක් ගහගන්න හදනවනම් ඒක ඒ තරම් හරි නෑ. ඒක හරි නැත්තේ මේකයි ව්‍යවස්ථා ප්‍රශ්නය නැත්තේ ව්‍යවස්ථා ප්‍රශ්නේ තමයි එක අතකින් ආර්ථික ප්‍රශ්නේ හේතුව. ව්‍යවස්ථාවේ තියෙන ඒ විධායක බලය ජනාධිපතිවරයාට දීලා එතුමාට ඕන කෙනෙකුට ඉහලින් තීන්දුව දීලා ක්‍රියා කරන්න කියලා කවුද පොහොර මේ නතර කරේ? එතුමාට කවුරු හරි විශේෂඥ පිරිසක් හරි කවුරු හරි කියලා එතුමා අද ගිහිලා ඉල කියනවා මං ඊළඟ කන්නේ ඉඳලා පොහොර කරන්නේ නැහැ කියලා. එතකොට ඒකින්නේ මේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් අපි ඇති කරගෙන තියෙනවා. ඒක එකක්. ඊළඟට IMF එකට යනවයි කියලා වෙලා අර පාටිට චම්පි කරනක මේ മന്ത്രിතුමාට මේ දැන් වර්තමාන මුදල් ලේකම්තුමා සහ මහා බැංකුවේ අධිපතිතුමා නන්දලාල වීරසිංහ මහත්මයායි දෙන්නම බොහොම දක්ෂ නිලධාරින් දෙන්නේ. ඒගොල්ල කිව්වහම එයා කියනවා මේක දීර්ඝකාලීනව ආපු එකක් මේක. එතකොට ඒක ඒ ආර්ථික ප්‍රශ්නේ ඇති කරගෙන තියෙන කවුද? දේශපාලන වශයෙන් විධායක බලය එක තැනකට මුලි කරලා තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ල ඒ ප්‍රශ්න ඇති කරලා. එතකොට ඒක නැති කරන්නේ කොහොම මේ අනේ ආර්ථික ප්‍රශ්නේ හරි නැහැ ඒක නිසා බෑ කියලා. හැබැයි ඉතින් අපි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා මොන විදිහේ එකඟතාවයකට ඇවිල්ලාද ආවද දන්නේ නැහැ. එකඟතාවයක අපි ආර්ථික ප්‍රශ්නේ කරලා වීරලා රිෆෝම්ස් කරනවා. නමුත් රිෆෝම්ස් කිරීම අඩු කිරීමට කිසිම විදිහකින් මේ සමාජයේ සූදානම් නැහැ. මොකද කාරණේ රිෆෝම්ස් නොකරොත් මේක මීටත් අන්ත විදිහකට පත් වෙයි කියලා හිතන්න පුළුවන් නිසා.
ඉතාම වැදගත් කාරණා කීපයක් අපි සාකච්ඡා කළා. දැන් අපි මේ ආර්ථික ප්‍රශ්නය ගැනම ආයේ කතා කළොත් මුස්ලිම් ප්‍රනාන්දු මැතිතුමනි තෙල් පෝලිං එතකොට විවිධ ගෑස් පෝලිං බඩු මිල ඉහළ ගිහිල්ලා උද්ධමනය මේක ගොඩ එන්න පුළුවන්ද මොකද්ද අපිට තියෙන මං හිතන්නේ මේකයි දැන් මම ඊයේ ඉන්දියාවේ එක ආයතනයක් විසින් පවත්වන ලද සූම් සාකච්ඡාවට මාත් සහභාගී වුණා ලංකාවෙන් නිශාන්ඩි මෙල් සහභාගී වුණා එතකොට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහභාගී වුණා මම මේක පැනලිස් කෙනෙක් මේවන් සාකච්ඡා කරනගෙන තව අනූප් සිං කියලා IMF එකේ ඉස්සර වැඩ කරපු ලංකාවේ හිටපු කෙනෙක් එයා එතුමා සහභාගී වුණා තව විදිහට කට්ටිය සහභාගී වුණා ඒගොල්ල කියන විදිහට ඒක මම හිතනවා මම පිළිගන්නවා ඒගොල්ල කියන එක ලංකාවේ මේ ප්‍රශ්නේ විසඳන්න නම් අඩුම ගානේ නන්දලාල වීරසිංහ මහත්මයා කියන විදිහට මාසිකට ඩොලර් 500ක්ම මිලියන 500ක්ම තියෙනවා මේ මේ සැපයුම් ටික කරගන්න නම් නොකොඩව කරගෙන යන්න නම් ඉතින් ඒක ලැබෙන්නේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට ඉන්දියාවෙන් ලැබිලා තියෙන සල්ලි නමුත් ඇත්ත වශයෙන් අපි තවත් වැඩියෙන් ගන්න කියලා බලාපොරොත්තු තියෙනවා ඒගොල්ල කියපු විදිහට ජපානයෙනුත් මම හිතන්නේ යම් කිසි මුදලක් ලැබෙයි කියලා විශ්වාස කරනවා IMF එකේ කට්ටිය ටීම් එක ගිහිල්ලා නැවතරක් කියලා තියෙනවා ලංකාවේ මේ ණය කෙවීමේ ක්‍රමය සස්ටේනබල් කරන මේ තිරසාර කර ගැනීමට අවශ්‍යතාවය දේශපාලන වශයෙන් ඇති වෙන වැඩි දියුණුවක් දෙක කියලා. ඒක නිසා දේශපාලන වශයෙන්නේ ව්‍යවස්ථා හරි ගැසෙන කියන්නේ. ඔය මම දැක්කා සාගරකාරිය සම්බන්ධ වෙන පක්ෂයේ මහ ලේකම්තුමා කියලා දුන්නා මේ ඔහොමයි කියලා. නමුත් එතුමාට කියවන්න හොඳයි අර IMF එකේ නිලධාරීන්ගේ රිපෝට් එක ඔන දැන් තියෙනවා. මේ ඇහිලා තියෙනවා ලෝක බැංකුව කියන්නේත් ඒක. ඇයි එහෙම කියන්නේ අපිට ආධාර දෙන කට්ටිය ආර්ථික අහේනිය සහ ණය තිරසාර කරගැනීමේ ක්‍රමය ගැන කියන ගමන් හැමතිස්සෙම දේශපාලන ගැන කියනවා. ප්‍රතිසංස්කරණ රැනවල කියන එක. දේශපාලන වශයෙන් යම් වෙනස්කම් වෙන්න ඕන කියලා කියනවා. ඉතින් ඇයි ඒක නැතුව අරක විතරක් කරගෙන ගියොත් අර මිස අපිට කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒ සමාහයට මේක අවශ්‍ය දන්නේ නැහැ. මේක නොකර ඊට පස්සේ මහා ලොකු කලබැහැණියක් වෙලා ලේ පැරිලා මිනිස්සු පාරවලට බැහැලා එහෙම කරදර වෙනක පොඩි මේ සන්තුෂ්ත්‍යක් ලැබෙන කට්ටියද මන් දන්නේ නැහැ මේ කට්ටිය. ඒ නිසා මම හිතන්නේ දේශපාලන වශයෙන් කරන්න ඕන රිෆෝම්ස් සහ ආර්ථික රිෆෝම්ස් කරන්න ඕන. නොකරුතින් එහෙමනම් අපි මහා වලකට වැටෙන මොකද කාන්නේ ඒ IMF එකේ ලෝක බැංකුවේ එතකොට ඇමරිකාවේ සමන්ත පවගේ ස්ටේට්මන්ට් එකේ හැම එකම ඔය රිෆෝම්ස් ගැන පොඩ්ඩක් දාලා තමයි කියන්නේ. ඒක නැති කරන්න හැම බලාපොරොත්තු තියෙනවා මම හිතන්නේ මේ අධදකීම් නැතිකම නිසා කියන කතා කියලා තමයි කියන්නේ. ඔව් මේ ඊටාම වැදගත් තමයි දැන් අපි මේ සමහර කරන ප්‍රකාශයන් මේ වෙලාවෙත් මේ අර්බුදයේ දිගපළල මේකේ ගැඹුර මේකේ තිබෙනා වූ ඛේදජනක ස්වરૂපය නොදන්නා ගානට තමයි මේ රටේ බොහෝ දේශපාලනඥයන් අදරත් මේ අදහස් ප්‍රකාශ කරන්නේ. දැන් එවැනි අදහස් ප්‍රකාශ කරාම සිද්ධ වෙන්නේ මේ අරගලය නිරත තරුණයන් වෙන්ම සාමාන්‍ය ජනතාවත් කුපිත වෙනවා ප්‍රකෝප වෙනවා. ඕනෝගේ අර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙනා වූ යම් බලාපොරොත්තුවක් තියෙනවා ඒකත් නැති කර ගන්නවා. මම කැමති ඔස්මිරලන්ද මැතිතුමනි ඔබතුමා ඉතාම වැදගත් කාරණා කීපයක් අපහම වෙත ලැබුවා. දැන් මේ කෙටි කාලීනව ගන්නට ඕනේ යම් මොකක් හරි කාරණයක් ඔබතුමා දකිනවාද මේ කියන්නේ මේ 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 අර්බුදය තවදුරටත් උඩුදුවන් නැතුව ආර්ථික ප්‍රශ්නේ විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට හාල් අමාරුවේ කියලා ඉස්සරහ කාලෙදී ඒ වගේම බඩු මිල කෙටි කාලීනව මොකද්ද අපි කරන්න වෙන්නේ මම හිතන්නේ කෙටි කාලීනව නොකළ යුතු දේවල් සමහරට කරනවා ඒක වැරද්ද. ඔව්. ඒ කියන්නේ දැන් අපිට අපිටම ඩොලරය ඇඟිල්ලෙන් තද කරගෙන හිටියාම අර බෝලයකට වතුර හේක ඔබාගෙන තියෙනකොට වගේ තියා හිටියේ මේ ප්‍රතිඵලය තමයි එකක් එකපාරට දැන් අපිට මේක කරන්න නම් අපිට අනිවාර්යෙන් විදේශ විනිමය අපිට ලැබෙන්න ඕන. ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අපි නිෂ්පාදනය කළා ඒවා පිටරට ඇර ලැබෙන ආදායම. يعني අපනයන ආදායම කියන එක. අපනයන ආදායම සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයක් විතර වගේ සාමාන්‍ය දළ වශයෙන් ලැබෙන ගතියක් තියෙනවා. මේ මාසෙ මැද ඉස්සෙල් මාසෙට පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා පොඩ්ඩක්. එතකොට අනිත් එක තමයි පිටරට ඉන්න අපේ ගෘහ සේවිකාවන් වෙන කාර්මික නිලධාරීන් වෙන කට්ටිය එවන සල්ලි ප්‍රමාණය පිළිබඳව. එතකොට ඒ මුදල් මෙහෙට එන්නේ නැහැ උණ්ඩායි වගේ ක්‍රමවලින්
යනවයි කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකමයි නන්දරාල් වීරසිංහ මහත්තයා මේකට දඟලන කොහොම හරි මේක හේටි ගෙන්න ගන්න. ඒක ගෙන්න ගන්න නම් අපිට මීට වඩා යම් කිසි විදිහක සාධනීය මේ ඇඟිලි ඇඟිලි ගහිලා ගහන්න වෙනවා. හැබැයි දැනට තියෙන්නේ තර්ජනෙන් මේක කරගන්න විදිහක් වගේ තියෙන්නේ. කියන උණ්ඩායි කරන කට්ටිය අල්ලනවා මෙහෙච්චර මෙහෙම කරනවා අරම කරනවා කියලා. මම හිතන්නේ ඊට වඩා අවශ්‍යතාවය තියෙන්නේ සල්ලි මෙහෙට එවන් නැති කට්ටිය බැංකුවලට එවන් නැති කට්ටියව කොහොමද හරි ගස්ස ගන්න කියන එක පිළිබඳ යම් කිසි උනන්දුවක් අර මිනිස් නායකකාර ඇමෙතුමා අලුතෙන් ඇවිල්ලා මේ කියලා තිබුණා එම්එම් දේවල් කරනවා කියලා බලමු ඒවා කරලා කරගන්න පුළුවන් වේද කියලා. තුන්වෙනි එක ටුවරිස්ලා කියන එක. ටුවරිස්ලා කියනවා නම් ඉතින් මම හිතන්නේ ඒ ගැන කතා කරනකොට මට දැන් ওই පාරේ තියෙන කරච්චල් ටික ඇහුණාම මම හිතන්නේ ටූරිස්ලා ගෙන්නන්න හොඳ වාතාවරණයක් තියෙනවා කියලා. මම හිතන්නේ ඒක නියං අගමැතිතුමත් අර ස්කයි නිවුස් එකෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන ගමන් ඉතින් හාස්‍යයෙන් වගේ කතා කරා. මම හිතන්නේ ඒකෙන් ඒක ටූරිස්ලා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේ විදිහට ඇවිල්ලා අපි මේ ටූර් මේ බලන්න පුළුවන් කියලා අපි හොට් ස්පොට්ස් ටික බලන්න පුළුවන් වෙයි කියලා කියන එක. ඒක ටූරිසම් ඔය තුන කරන්නේ නැතුව මේක කරන්න බෑ. ඔය අතරම තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. දේශීය වශයෙන් අපි විදේශයේ දැන් අපි හැමදේම පරිප්පු ගෙනවත් පිටරටින් ගෑස් ගෙනවත් පිටරටින් හැමදේටම ඩොලර් යන්නේ. එතකොට හාල් ගෙනවත් සීනි ගෙනවත් හැමදේටම ඩොලර් යන්නේ. එතකොට එහෙමනම් ඒ වෙනුවට විකල්ප මොනවද මෙහෙ කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් ද මෙහෙ දේශීය ගුවිතැනින් යම් කිසි විදිහක පාසුවක් දෙන්න කියලා. එතකොට ඒකට සූදානම් කරන්න පුළුවන් ද? ඒකට මම හිතන්නේ යම් කිසි විදිහක උත්සාහයක් ගන්නෝ ආණ්ඩුවේ සමහර දෙපාර්තමේන්තු විසින් ගන්නවා ඒක කොතෙක් දුර කරන්න පුළුවන්ද කියලා. එතකොට විකල්ප ආහාර ද්‍රව්‍ය පුළුවන්ද? පරිප්පු වෙනුවට වෙන මොනවා හරි පුළුවන්ද? එතකොට මේ කිරිපිටි වෙනුවට මෙහි කිරි නිෂ්පාදනය මොනවා හරි කරන්න පුළුවන්ද? එතකොට ඒ විදිහට අපි තුමු කුකින් ඔයිල් වෙනුවට වෙන මොනවා හරි මෙහි කරගන්න පුළුවන් වේද කියලා. ඒ විදිහේ දේවල් කරගන්න පුළුවන් නම් ඒක හැබැයි හරිම බොහොම දුෂ්කර කාර්යයක්. මේක උත්සාහ අරගෙන දෙනවා සිරිමා බණ්ඩාරනායක මෙතන ඉන්න කාලේ කරලා තියෙනවා. ඔය නොයෙක් නොයෙක් අවස්ථාවලදී කරලා තියෙනවා. ඒක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් ඒකට අත ගහලා තියෙනවා සමහර උදවිය. මම සතුටින් කියන්න ඕන සමහර රජයේ නිලධාරීන් ඒකට එම්එම් දේවල් කරලා පටන්ගෙන තියෙනවා. හැබැයි අනිත් එක තව එකක් තමයි ඔය ඉන්ධන පිළිබඳ නම් ප්‍රශ්නේ මම හිතන්නේ දැන් මං අඳුරන කෙනෙක් කිව්වා එයාගේ මේකට එවනවා හැමදාම මේ ලොකු බවුසරයක් ආවට ඒක දෙන්න මදිලු. ඉස්සර බවුසරයක් ආවම දවස් දෙකක් දෙකම ආරක් යනක දැන් එහෙම යනලු. දැන් මේ දේවල් කරන්නේ يعني ඉන්ධන සැපීම් පිළිබඳ මම කිසි ස්ථිරභාවයක් දෙන්න බැරිකම්. එතකොට ගෑස් ගැනත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් මගේ පෞද්ගලික අත්දැකීම මගේ ගෙදර තියෙන ගෑස් එක තව මම හිතන්නේ සුමානකින් දවස් 10කින් ඉතිරි වෙයි. ඉතින් මට ගෑස් එකක් අරගෙන ගිහිල්ලා අර පෝලිමේ ඉන්න ඕන. පෝලිමේ කවුරු වාඩිලා ඉන්න ඕන එනකන් සමහර නිඳල වියල ගියාම එන ගෑස් ප්‍රමාණය මට දෙන්න ගෑස් නැහැ. ඉතින් මට පෝලිම කඩාගෙන යන්න බෑ. ඉතින් මම දැනට නම් කොහොම හරි මැනේජ් කරගෙන යනවා. ඒක කොතෙක් දුර හැමෝටම කරනවා. ඉතින් ඒ වගේ එකට පුළුවන් ද වෙන පෝලිම් නැති කරන්න ක්‍රමයක් කරන්න පුළුවන් ද? මෙන්න මෙතනට මෙච්චර ගෑස් එනවා ස්ථිර වශයෙන්ම. ඒකට මෙන්න මේ විදිහේ ඉල්ලීම් අරගෙන ඒ අනුව හරි ගැස්සලා දෙන්න පුළුවන් කියලා පරිපාලනයේ වශයෙන් මොකරි කරන්න පුළුවන්ද කියන එක. අනිත් එක ඒවනේ විකල්ප වශයෙන් දැන් ওই ලිප් භාවිතය පිළිබඳව අපිට කරන්න පුළුවන්. ඒ විදිහට හැබැයි එකක් තියෙනවා. ඔය මොනවාම කරත් අර නන්දලාල් වීරසිංහ මහත්තයා කිව්ව මේ ඩොලර් මිලියන 500 සොයාගන්න එක කරන්නම වෙනවා. අනිත් එක ඒ ලැබෙන ටිකත් නැවතවරක් ওই පරිභෝජනය සඳහාම යොදවනයි කියන්නේ අපිට වෙනත් දේවල් ගෙන්වීම සඳහා ඩොලර් නැතිනවනේ. මූලික අමුද්‍රව්‍ය ගෙන්න ගන්න තියෙනවා. යන්ත්‍ර සූත්‍ර කොටස් ගෙන්න ගන්න තියෙනවා. ඒව ගෙන්න ගන්න නැහැ. ඒතකොට ඒව ගෙන්න ගන්න නැතේ කියන්නේ ඒවයි කර්මාන්තශාලාවල වැඩ කරන්නේ. කර්මාන්තශාලාවල වැඩ කරන්නේ නැහැ කියන්නේ අපනයනය කරන්න බෑ. වෙළඳ පොළට බඩු යන්නේ නැහැ. අපිට පරිභෝජනට ඇත්තෙත් නැහැ ඒක නේ. ඒතකොට ඊළඟට ඒක මිනිසුන් රස්සාව නැති වෙනවා. රස්සාව නැති වුණාම මේ මිනිසුන් කන්න බොන්න නැහැ. ඒතකොට දැන් ලෝක බැංකුවත් IMF එක හැමෝම කියන එකක් තමයි ඒ විපතටපත් වෙන උදවියට යම් කිසි විදිහක ආධාර කිරීමේ ක්‍රමයක් කරන්නේ කියලා. දැන් මන් දන්නේ ඒකටද කියලා අගමැතිතුමා කොහෙද කියලා තියෙනවා කියලා වාර්තාවේ තිබුණා රජයේ සේවකගේ පඩි වැඩි කරනවා කියලා. රජයේ සේවකගේ පඩි වැඩි කරනවා වගේම තම ප්‍රශ්නයක් වෙයි. කොහොමද මේ අනිත් රජයේ සේවයේ නොවන උදවියගේ මොකෝ ඒගොල්ලන්ටත් මේ උද්ධමනයේ සල්ලි දැන් ට්‍රිලියනයක් සල්ලි ගහන්න වෙනවා කියලා තිබුණා රජයේ සේවක පඩි ගවන්නේ. ඒ ට්‍රිලියනේම නැවතරක් වෙනද පොළට යනවා. අපිට සල්ලි හම්බුනා රජයේ සේවකගෙන මොනවා ඒ වෙනද පොළේ සංසරණය වෙනකොට උද්ධමනය තව තවත් වැඩි වෙනවා. එතුමාම කියලා තුන 140ක් විතර වෙයි කියලා. දැන් 125ක් 26ක් වගේ දිනනවා කියලා කියන්නේ 40ක් වුණාම හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ අතරතුරේ තව බලන දැන් ඊටම
බොහොම සත්‍චිත්තෙන් ප්‍රසන්න රණතුංග ඇමතුමා කියලා තෝරන මේ ගිනිගත් මන්ත්‍රීවරුන් ගෙවල් වලට අපි වන්දි ගෙවනවා කියලා. වන්දි ගෙවන එකට මම හිතන්නේ කොහොමද වන්දි ගෙවන්නේ කියලා. එකපාරට මම දන්නේ කැබිනට් තීන්දුවක් තිබුණාද කියලා. සාමාන්‍යයෙන් මගේ අත්දැකීම නම් ඔය මමත් ඉස්සර කාලේ 87 කාලේ මම ලේකම්වරෙක් කළා හිටියා. ඒ කාලේ ගිනි තිබ්බා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලෙත් ගිනි තිබ්බා. ඒ ගිනි තිබ්බ වෙලාවේ ඒව දුන්නේ එක එක විදිහට. හරි හොඳ මොකද මේ විහිළු කතාවකුත් තියෙනවා ඕකේ. මුලින්ම මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මගෙන් ඉල්ලුවා මං කිව්වා මට කිසිම නියෝගයක් නැහැ මේක දෙන්න කියලා. ඉතින් ඒ සැරේ කොහොම සිටිකම වෙලාවක මම ඉල්ලලා නෙමෙයි අපේ අමාත්‍යංශයෙන් ඉල්ලලා නෙමෙයි කිව්වා ගිනිගත් ගෙවල් يعني හානි වුණු ගෙවල් තියෙන මන්ත්‍රීවරුන්ට ගෙවන්න ඒක ඇස්සෙමින්තු ගෙනල්ලා ගෙන්නගෙන ගෙවන්න කියලා. ඒ කිව්වා. ඊළඟට ඒක ආරංචි වෙලා ඒක ගෙව්ව හැටියෙම ඒ පැත්තෙම තව මන්ත්‍රීතුමෙක් ආවා ඊළ මට කිව්වා මගේ ගෙයි ගිනිගත්තා මටත් ඒකට සල්ලි දෙන්න. මොකද කෝ දෙන්න ඔප්පුව දෙන්න ඒකේ ඔප්පුවෙම කියලා. ආ ප්‍රශ්නේ මගේ ඔප්පුව මගේ නෙමෙයි මේ මේකේ මගේ නෝනගේ කියලා. මම කෝ කරන්න දෙයක් නැහැ. ඔහෙට මේ පොඩි මේ මේ පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යයි. ඒ කාලය සම්බන්ධනොත් අපි ටිකක් මම දැන් කාලය මේ අපේ සීමා සහිත වෙලා තිබෙන්නේ. අර වන්දිල්ලීම් සම්බන්ධයෙන් ඔබතුමා මතක් කළා. මම හිතන්නේ අවසාන වශයෙන් මම මේ අහන්නේ මේක නීත්‍යානුකූල අයිතියක් තිබෙන්නට පුළුවන්. ඔබතුමා කෙටි මට උත්තරයක් දෙන්න. සදාචාරාත්මක පැත්තෙන් කොයිතරම් දුරට මේක වළංගුද මේ 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 වගේ වෙලාවක මම හිතන්නේ මේ වෙලාවේ මේ මන්ත්‍රීතුමන්ලට වෙච්ච හානිය ගැන මම කනගාටු වෙනවා අනුකම්පා කරන්න ඕන. ඒ ගැන සන්තෝෂයක් අපිට ඇත්තේ නැහැ. හැබැයි ඒ වගේම අමාරු වෙච්ච ගොවි ඉන්නවා, කම්කරු ඉන්නවා, එදින්දා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මොකක්ද අපිට දෙන්න පුළුවන් කියන එක කාරණා ඇතුළේ ඒක ඊටම වැදගත්. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපේ ප්‍රමුඛතාවය මොකක්ද කියන කාරණා. ප්‍රමුඛතාවය කාට වන්දි දෙන එකද වඩා ඉක්මන් ප්‍රමුඛතාවය කියන එකක්. හැබැයි අනිත් එක මේක දෙනව නම් මොන පදනමක් හැටේ දෙනවද? ඉන්ෂුවර් කරලා තියෙන එකකටත් ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? එක්කෝ ඉන්ෂුවර් කරන්න මේ ගේ වටිනාකම මිලියන 5යි කියලා කියපු ගෙට වන්දි වශයෙන් මිලියන 10ක් ගෙවනවද? එක්කෝ මේ රිප්ලේස්මන්ට් කොස්ට් කියලා කියන්නේ මේ නැවත වරක් අලුතෙන් හදන්න ඒක ගන්න දෙන්න හදනවද? හරි. එතකොට වත්කම් බැරකම් ප්‍රකාශය කියලා තියෙනවා මෙන්න මෙච්චර මේ වටිනා ගයක් මට තියෙනවා කියලා. ඒ ගානටද ගෙවන්නේ නැත්නම් ඒ වගේ තුන් ගුණයක් ගෙවන්න හදනවද? එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් එකට ගෙවන්න කියලා තියෙන අපේ වත්කම් මොනවද කියලා. ඒව වටිනාකමටද ගෙවන්නේ? එහෙම නැත්නම් ඒකත් තුන් හතර ගුණයක්. අනිත් ඒ මේක අනිවාර්යෙන් මේක දේශපාලන ලක්ෂණ කරගන්න හදනකොට Tamanට වාසියට ගන්න මම ඇස්සර කිව්වා වගේ. හැමෝම එහෙමයි. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඔක ඉස්සර ආණ්ඩුවත් කරලා තියෙනවා අනාගතේ ආණ්ඩුවත් කරනවා ඔක. අපිට නැවත වතාවක් නැවත දවසක උසින් බලන්න මැතුමා සමග සාකච්ඡා කරන්න තියෙනවා නම් ඊටාම වටිනවා. ඒක අපිට තේරෙනවා මේ කතා කරන යනකොට විශේෂයෙන්ම අපේ රට තිබෙන ඊටාම බරපතල අර්බුදයක එහි වග උත්තරකරුවන් කවුද කියන එක අපිට දැන් තේරෙන මේ සාකච්ඡාවලදී. එතකොට මේ රටේ තරුණ පරම්පරාව ඉල්ලන්නේ මේ වග උත්තරකරුවන්ට දඬුවම් දෙන්න කියලා. ඔවුන් අනිසි ලෙස අනීතික ලෙස හම්බ කරපු දේවල් ආපහු ගන්න කියලා. ඉතින් ඒවට කාලයක් යයි. නමුත් මේ මොහොතේ දේශපාලනඥයන්ට මෙන්ම සියලුම නිලධාරීන්ටත් පුරවැසියන්ටත් විශාල වගකීමක් තිබෙනවා මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්නට. අපේ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ මැදිරට ඇවිල්ලා අපට මේ මහා අත්දැකීම් සම්භාරයක් සමග උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන්නු ඔසින් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමාට බේවනි ස්තුතියි. බොහොම සේ ආරාධනා කරපු ස්තුතියි.